තේරුවන් සරණයි අද දෙදස් විසයක චූලි විසි පස් වනි දා අපි මේ පෘති පාදි සූදානම් වෙලා සිටින්නේ. හත්ලෙස් නමවෙනි ආදුනිිකයන් සඳහා සතුමත් බව හඳුමාදීමේ වැට සටහනට සඳහා නිසරණවානය වෙනුවෙන් ධර්ම සභාවට වැඩම කළ නමු කියන්න අවසරයි කවුරෝණීය ම ධर्මල ස්वाවාී ्यහන්සේ ඇතුළු සියලම ස්वाවාමී හන්සේලා माම බොහම ධर्ම ෞර පදන අම कारෙන් ධर्ම සභभाौ පිළිගන්නවා ඒවාගේම වැඩසර හම සඳහා තාක්ෂණය හරहात मिසලා තාක්ෂණය හරहा සම්බන්ධ වෙන හැම දෙ නාමත් මම ගෞරෙන් मेධर्ම සभाौ පිගන්නවා අපේ වැඩසथහने सुृ පर्ති निමතියෙන්න්නේ गाउने स्वाී ्यහන්සේගේ ක्यानु शाසන සवाधने का ඉතිංඒ සඳහා අම්මං ඔපාදනමස්කාරයෙන් යුතුව ෞ්න ස්වාමින්න් වහන්සිට ආරාධනා කරනවා අපිටානු කම්පාවෙන් කෙදී අනිිශාසනාවක් පාතිින ලෙස. සාධ සාසා නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. භ panca kannda baha cepuල bahaadaang dukang loke baha nike penang suang nikipittwa garungmbarang Any menyang baharang anaadi samulang tanhang ngabui dicato parinibuoti මේ අස්සාවට සම්බන්ධ ලයින පිනතුී අපි හැම දෙ නාම එක්තරා විදිහක වෙන මේ ධර්මය පිළිබන්ධ පරීක්ෂණයක යෙදිල ඉන්න පිරිසක් එතොට ඒවාගේ පරීක්ෂණයක එදිල ඉන්නකොට ඒවගේ උත්සාහයක් ධරනකොට අපි මේ ධර්මය එකේ කාකාරෙන් පැහැදලි කරගන්න උත්සාහ කරනු. ඉතින් මේ එක්ෙක් කාකාරරිෙන් පැහැදලි කරගාන ධර්ණ උත්සාහයේදී ඉතිං අපිට නොයකුත් ධර්ම කරුණු නොයෙකුත් මේ ධර්මය පිබන්ඳ කළ හැකි උත්සාහයවල් ගැලපිලා එන්න පුුවන් ඉතින් ඒවාගේ උත්සාහයක් පිළිබඳ ඒවාගේ අදහසක් පිළිබඳ කරුණුකාරණාටිකක් ඉදිරිපත් කරගන්න තමයි අපි බලාපොරොත්තුවන්නේ ඉතිං ඇසඳහා ම මේ විදිහේ දෙයක් කියන්න කැමති අපි හිතමු දැන් අපේ ජීවිතවල ස්වභාවයක් තියෙනවා එක් තරාවිදහක මේ බරක් දරාගන බෙහෙසක් දරාගන යනගතියක් අපේ ජීවිතවල තියවා. එතද කුඩාවදදිය ද අම්කි සිවිතිියක සැහැල්ලුවෙන් කල් ගත කරන වෙන්න පුළුවන්. නමුත් කාලගේවෙන්න ගේවෙන්න අර තරුණවායසට මැදවායසට පැමිණෙන්න්න පැමිණෙන්න්න. අන්න මොකද කරන්නේ අමුත්තුම වෙහෙසක් අමුතුම බරක් දරාගත්ත පුද්ගලේක් බවට මේ තැනැත්තා පත්තේනවා. එක්තර අවිදිියක අපි කියේනට බැගේජය එකක් හැදෙනවා. එතට මේ මල්ලේ අන්න අතීත සිදුවීම් ට වෙච්ච කරදරබාදක නිට පස්ස තමුන් රැස්කරගත දේවල් නොයෙකුත් නම්බුනාම කීර්ති පසංසා ඔය වගේ එකක්ඒක දේවල් අපි ටිකෙන්ටික පුරෝගන්න. තින් පුරෝගන්න පුරෝගන්න මොකද වෙන්නේ කල්ගත වෙන්න වෙන්න මොකද වෙන්නේ මේ මල්ලේ බර වැඩිවෙනවා. තින් මල්ලේ බර වැඩිවෙන කොට අන්න එක් තරා විදිියක මේ මල්ල නිසාම ලොකු වෙහෙසක් මෙන්න මේ මල්ලේ ඇති දේවල් නිසාම අමුතු ආතතියක් පීඩනයක් අපේ ජීවිතවලට ගැලපිලායින. ඒ විද්‍යද උදා වෙලායනෝ. ඉතිං මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මල්ලට කරනාමන්ත්‍රණයක්. මෙන්නේ තමන් දරාගනන්න බරට කරනාාමන්ත්‍රණයක් තමයි අදාපිද්‍රියන්ති ආගත්ත ගාතාව එතො ඩෙක්තාරාවිදිියක බදුරාණන් වහස මෙ මේ විදිහයේ ගාතාවකින් මේ අදහස ප්‍රකාශ කරන ගදද. භාරාහවේ පංචක් කන්දා කිය කියනවා. මේ ලෝකේ බර මේ පංචස්කන්ධ බර තමයි තියෙන් මේ ලෝකෙ මිනිස්සුන්ට මේ ජීවිත ගාමන ගෙවාගෙන යනකොට මෙන පංචස්කන්ධ බරක් ස්කන්ධයක් මේ පුද්ගලයෝ දරාගෙන තියනවා. ඉලන්ඩි කියනවා බාරා හාරෝජ පුද්ගලෝ මේ බර ගෙන යන්නා තමයි මේ පුද්ගලය මෙුවේ පංචස්කන්ධ බර. ේ තියාගෙන හිසේ තියාගෙන බරගෙන්න්න යන්නෙක් බවට පත්වෙලා තියෙනවා ඉටවාස කියනවා භාරාදාානං දුක්කං ලෝකේ මෙ මේ විදිර බරක් ඔස්වාගෙන ඉන්නවානං ඒක මේ ලෝකේ දුකක් උගද බරක් ඔොස්වාගෙන ඉන්නකොටඒ බර ගොසවීම පමණින්ම වෙහෙසක් එන කියන බාරානිිකේපනන් සුකක් මේ බර බා තැබුවනන් මේ බර පොඩ්ඩක් පැත්තකින් දිම් බනං අන්නේ තියෙන පමණිම සැහැල්ුවක් පහසුවක් ඇති වෙලා එනවා නිකිි පිත්වා ගරුම් බාර අඥම් භාර අනාදිය නිවස කියන මෙ බර බා තබල අන්බරක් නොගනිී වෙන එකක් කරගන්නෙත් නෑ සමූලං තන්හං අබොයිහ නිච්චාතෝ පරිණ බුතුති මෙන්න මේ තන්හාව මුල් සමග මුදුරල දාලා මේ තන්හා රහිතව පිරිණි වියවෙේ කියලා අමුතුම් විදිේ කතාවක් කියන එතකොට ඔන්න කියන කතාව අපි ටිකක් ටිකක් පැහැදලි කර ගන්න උත්සාහයක් ගමු තින් මේ ධර්මය දීහි කියනවා මේක් තරා විදිහක මෙන මේ ආදී නෝ ස්වභාව දකි ඉන්න කියලා තොට ආස්වාදාාදීනෝ නිසරණ කියලා කොට ස්තුනකුත් ගෙන හැර දක්ව වනො තිං කෙනෙක් ඇත්තරම ආස්වාදය පස්සේ හොයාගෙන ගිහාම තමයි මේ තැනැත්තට ආදීනවේ දකින ලැබේ හොඳ හොඳ. ලක්ක පිටි පස්සේ හොඳ හොඳවස්සු සහම්භාර පටි පස්සේ හොඳො හොඳ ැකයා පිටි පස්සේ සමාරවිට හම්බාගනය අනවෙන්න පුළුව. එ හම්බාගෙන යන්නේ යන්න කල් ගෙවන්න ගෙවන්න මොකද වෙන්නේ අන්න එක් තරා විදිහක මේ ආදීනවස්වභාවත් මේ පුද්ගලයාට දකින ලැබෙනු මේ ලංකරගත්ත වස්තු තමුන් ගෙන්ගිලි හිලා යනකොට අන්න මොකද වෙන්නේ කියලා දකින ලැබෙනු දෙෙක් තර සූත දේශනාවක වෙන මේ විදියේ සඳහානක් බුදුරජාණන් වහන්සේ කරන. මොකද මේ පුද්ගලයෝ මේ ලෝකේ වශසු සම්ාරෙක් රැස් කරගන්න. බොහෝම වෙහේ සමහන්සේන. එතකොට මේ විදියට උදේ ඉන්ඳලා රෑවෙන කං දාඩිය හෙළමින්. ඊළඟට මේ අව්ුවෙන් හිීතලෙන් පීඩාවට පත්තෙමින් වැස්සට තෙමේමින්. ඊට පස්ේ මැසිීමමා අදුරුවන්ගේ කරදරවිදිමින් මේ කුලප්වේ චාස්සය ඇත්තු වට පිටාවවින්න කුළලප්වෙච්ච මිනිස්සුන්ගේෙන් කරදරවිදිමින්. නො ර මේ තැනැත උදේ පාන්දර අමඩි ගහ ගත්තහම අන්න හවස්සෙනකං මේ බෙහෙස දරාගෙන අන්න කටයුතු කන්න වෙනව විදිර සම්පත් රැස් කරගන්න උත්සායත් දරනවා. ඉතියහෙම උත්සාහ කර අඩමොකද මේ තැනැත්තගේ උත්සාහය අසාර්ථක වුුණොත් දැරි වෙලාවත්. අන අසාර්ථකුණොත් මේ තැනැත්තා කල්පනා කරන අයියෝ මට මේ විදිිය උත්සාහයක් දරලා මේ විදිහෙ නන්දුවක් දරලා මේ ලඟාකරගැනීමක් රන්න බැරුව ගිය. එත ට ඩමින් වැලබිින් ඒ පිළි ද දුක්ෙමින් කල් ගතක කරන. ඒට වසිකි කිය ැරි ලාවත් සාර්ථ ග නොත්. න්න ේතැනත් යි පස කල්පනා කරනවා ගේ මේ රැස්කර ගත්ත වස්ස ස ා රජවරු නොගනිත්ව සර සතුරෝ නොගනිත්ව කියෙලාලන්න මොකද කරන්න අ ලෑස්කර ගත්තටික ආරක්ෂා කරගන්න. ඒව රැකගන්න ්‍රෑතිස්සේ වහෙසමහන්සි වෙන. තේහෙම හෙස සමහන්සි වෙලා. බැරිවෙලා අවත්තේ වස්තුව කවුරු හරි රජෙක් ගත්තො තෝරෙක් කරගෙන ගියොත් මේ ැනැත්ත හඩ නොවවැලපෙනවා මගේ මේ විදියට රැස්කරගත වස්තුව නැතිවෙලා ගියා කිය. ඊට පස්ස බැරිවෙලාවත් සාර්ථකව රැස්කරගන තියා ගත්තත් අන්තිමට ජීවිත ගමන කෙලවර වෙලා යද්දී එක් තර අයිදිහක අප්‍රිය දායාදකරුවට මේක දීලා යන්න වෙන ඔන්න හොමොහොම මේ බාර රැස්කරගත්තහා ගන්න වෙහෙස සහ ඒ බාර පිළිබන්ධ ආරක්ෂාව පිළිබන්ධ වෙහෙසක් පෙනල දෙන්න උත්සාහ ගන්න ඉතින් ඔය විදිහ කතාවක් තමයි බුදුරජාණන් වහන්සේ ඔ කියන් එතට අපේ අපේ ජීවිත වලත් මේ පින්න තුන් එක් තරා විදිියක පොඩක් කල් කනා කල බැලඋොත් ඔන්න ඔය අපි ලංකරගන්න බලාපොරොත්තු වෙන දේවල් නිසා ඒවියේ උත්සසාහවු නන්දු නිසා කොචරණං බරක් වෙහෙසක් අපිට දැනුනන්ද. ඒඒක සිදුවී මතක් වෙනකොට තවමත් කොපමණනං විහෙසක් හිතර දැනෙනවන්ද කියලා ගන්න කල්පනා කරන්න පුළො. එතවට මේ බාහිරවස්තු වේවා මේ හිත තුළින් අල්ලගත දේවල් ේවා ඔය ඔක්කෝම මේ පංචස්කන්්ඩ භාරේකිව් හමයිතු වයෙනවා. තර අපිට එතනව මේ බාහිර තියෙනවා වෙනම තියෙනවා කියලා නමුත් හිතැන් තමයි ඒ දේවල්ල්ලගන ති දට බුදුරජාන් වහන්සකි නොම් මේ වට පිටාවේ තියනවස්තු නෙමේ අත්තරම මේ පුද්ගලයාන්ට කාමය ආසාවධාන වන්නේ එවි නොටම ඇතුළත තියෙන සංකල්ප තුලත තියෙන සංකල්පය දෝට එක්කෙනෙක්ගේ ආසාව ධනවන දෙයක් නෙමෙයි තව කෙනෙක්ට ආසා දනවනදේ එක්ෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක් නෙමේ තව කෙනෙක් බලාපොරොත්තුව වෙන විදිහට අමුතුම සංකල්පතමයි මේ පුද්ගලයන්ට රාගේ ආ සෝධනවන් ත්‍රමේ සංකල්පතමයි මේ ඇතුළේ ගොඩගහගෙන ඉන්නේ මේ විදිහට අනේ සංකල්පවල්ට යම් කිසි මනාපයක් මතුුණොත් මේ තැ තැනැත සතුතුවීමකුත් අනේ සංකල්ප වලට විරුද්ධ දෙයක් මතු වුණොත් දුක්වී මුකුත් කරන දරෙක් තරවිදික අන්නර් මේ පංචපාදානස්කන්ද භාරයක් අපි දරාගෙන ඉන්න භාරය පිළිබඳ කතාවක් තමයි අපිට තියෙන් ඇති මේ බාරයටම තමයි හර වට පිටාවෙන් එකතු කරගන්න දේවලුත් සංකල්ප විදිහයට එකතු එවී යන්නේ ව සැප සම්පත් ඉදින දේවලුත් මේ භාරයටම තමයි එකතු කරන්න නමුත් ඉතිං ඔය කන්ද ඔය භාරය ටිකටික ලොකුවමින් ටිකටික බරපතල වෙමින් තික ටික මේක මහ පීඩාවක් වේදනාවක් දෙන දෙයක් බවට පත්වෙෙමින් අපේ ජීවිතය පෙලන ස්වභාවක ටිකෙන්ටික පත් වෙලායි දැ පොඩිදරුවක් ගත්තො පොඩිදරුවෙක් මුහුදු වේරලටවාගේ අරගෙන ගියොත් මේ දරවා බොහොම විවේකෙන් කල් ගත කරන එක් රාවිික පිස්වක් ඇගට එනවාගේ ගතියක් තියන යිති ෑ හග මුද තියාට න සිප්ිකඩට දින පව ොඩ විමදදි හට ද ගෙන නවා ෙට ද නො හිරදුණු ඔන්නො ඉදිති ොහොම විවේක ස්වභභාවයක්. හරිරණිකකා අර වට පපිතාව තිවුණ වයිබ්‍ර් යිබ්‍රේෂ් එක මේ දරුවාගේ ඇඟටාවවාගේ. භාවයක් අපිට දකින්න පුළුවන් මක දේක අන්න හේතුව මේ දරුවගේ මන සහරිම නිදහස් එතුට වට පිටාය මකක් හරේ පොසිටිව් යි්බෙ එකක් වගේ තියනවානම් ඒක මේ දරුවතුලින් නිරූපනේ වෙනවා. ඉතර පිට දකින්න පුුවන් මේ වගේ පරිසරයකුුණත් තමුතු මිදිියේ හිත සනසන සැනසී මක්ක ඇති කරන ස්ව භාවයක් තියන හදදුවෙරලක ඊට පස් සයාර විද්‍යයට යම්කිසි වනාන්තරේක එඒම නැත්තං මේ විදිහයට අපිට ඇත පේන කඳු මුදන ඔන්න වගේ යම් සි්ධිය සුභවාදී ස්වභභාවයක්ය පරිසරේම තියෙනවා තේ පරිසරේ හරියට නිකන් මේ දරුවටආාවවේසුනාවගේ ඔන්නඉතින් කෑගගහයිටමට දුවමින් සතුටු එමින් මේ දරුවා කල්ගත කන්න එතුොට එහෙම කල්ගත කරන්න ඒ දරවා වෙතෙන්ට එක්ක ගෙන යන වැඩි හිටිය අදිහා බැලුවොත් ඒ දෙමා ඔපියෝ දිහා බැලුවොත් ඒගොල්ලන්ගේ හෙමත් සවභාවයක් න ඒකට හේතුවමකක්ද අන මේ දෙමව ඔපි වඩ වගකීම්වලින් ටිකක් මිරි කියලා අර විදිර දරාගත්ත භාරකින් ටිකක් මිරි කළා හරියට නිකං අර බරනිසාමර වගේ ක්‍රියාකාරිත්වයක් දක්වන්න බෑවගේ සුභාවයක් මේ පුද්ගලයන්ගේ තියන ඒ ගර රක් කර හග ගොට කක් අමතු හෙක්ති න වැඩිය හටම හිට ගමන් කිරීමක් දැංගලීමක් සෙල්ලන් කිරීමක් කරන්න බෑන අනන්නේ ගේ ස භාාවයක් පුද්ගලයන්තුල තියන වැඩි හිටිය තු යන. අත්ත යාරය පොඩිදරවා මතුම විදිහෙ විනෝදකින් කල් ගතකන්නු. චෝය ඔය කියන භාරය තමයිෝ. කියන් එමනැතු මුව දවේ විදිරෙක රැස් කරගන අනේ එකක් වෙනුවට අන තමන්ගගේ හිත තුලින් මතු ාරකට නැගලා. ර ගට එක තු වෙලා කල් ගත කරනසු භාවයක් එයා කාරයක් ලකින්න පුළුවනි. ඉතින් මෙන්න මේ කියන පංචස් කන්ද බාර ගෙන තමයි බුදුරජාණන් වහන්ස කතා කරන්න දට මේ ලෝකෙ ලෝක කියලා කිව්වාට ඔයයිම් පිටත දෙයක් නෑ ඔයිටික තමයි මේ පංචස්කන්ධ බාර විදියට පෙන්න්නන්. එතර මොනවාද මේවා කියලා ඔන්න සමහරල්ලට හඳුන්නල දෙනවා මේ රූපය කියල දෙයක් තියනවා මෙ අපේ සාරීර පට ්‍යාපොත ජෝ යවලින් හැදිිච්ච සභාවයක් තියනවා. ඒ ඉන්ද්‍රයන්තුලින් මේ අයට අපිට නොයකු දැනීම් පහලවෙන අනරෝප විදියට හඳන්නනු. හිටස වේදනා විදියට හඳුන්න නො. මේ දැන එන දැනී සවිදියට දුක්කවිදි නොදුක් නොසුවවිදිහට මෙම විඳ ීමමක් සිද්ධ කරනවා. අන එතකට වේදනා කතාවක් අඳුන්නල් දෙනවා. නීට පස්සේ. සංඥාවක් කඳුල දෙනො මෙ හඳුන ගැනීමක් කරන නිත්තර නිතර හඳුන ගැනීමක් කරන. ඉට පස්ස සංස්කාර හඳුනුල දෙනවා සංස්කාරණයක් කරනවා සකසා සැකසීමක් කරනවා. ඉට පස්සේ මේ විඤ්ඥානය කියලා අන්න යාමික සිවිදියක මිඳීමක් හඳුන ගැනීමක් සිද්ධ කරනු එත ඔොන්න යාකාරෙන් ස්කන්ද පහක ස්වභභාවයක් අඳුනුල්ල දෙන ට කෙනෙහි තරන්න පුළුවන්වා හනම් එකක් මේ එක කිය මේ විදිර වෙන් කරන්න පුළුවන්ද කියලා ඇතර මේ පැදිලි කිරීම පහසුව පිණිස මේ විදිර වංකරාටමොකද මේ ඔක්කෝම එකට කලවන් වෙලා එකට මිශ්‍ර වෙලා කැදක්වවි විදිහර තියෙන දේවල් තමයි ඔය එකක්වත් නැතුව තවදයක් ක්‍රියාත්මකවෙෙනි නෑ ඇදකට මෙන මේ විදිහේ දේවල් පහකින් අන්න අපි බාරයක් දරාගෙනනිඉන්න. ති ඔය භාරය ගැන තමයි කියයි. ාරය ගැන තමයි කියන්න ත්‍රමේ රූපය කියන බාරය මොනවාගේද. අන්න මේ රපපතීති රූපෝ වන්න මේ රූපය යම් කිසි්දියක ඇවිස්සී මක් සිද්ධ වෙනවා. රුප්පණයක් සිද්ධ වෙනවා. යම් කිසිදියකාර කැනිත්තනව වගේ සු භාවයක් සිද්ධ වෙනවා. අනඒක නිසා රූපය කියලා ඳුන්න නොවා කියලා සඳහන් කරන. දො මොනව ඇදොනිත්තන්නේ අන්න ීත ලෙක් කො නිිත්වනවා. उसනෙන් කොනනිත්තනවා ඊට පස්සේ මෙන්න මේ විදියට සර්පයෝ නොයකුත් සත්තු මේකට ආපදා කරනවා මේ ආසනීප ලෙඩ රෝගවලින් මේ එකකට ආපදා කරන්නවා අන්න ඒක නිසා මේ රූපය නුප්පදී සිරූපෝ මේ විදියට රුප්නයක් මේ විදියට යම්කිසි කෙනිත්තිීමක් මේ විදියට ඇවිස්සීමක් සිද්ධ වෙනවා කියනාර්තෙන් රූපය කියලා දුන්නන්නවා. ඉට පස්ස වේදනාව කියන්නම කද විඳිනවා විඳිනවා කියනාර්තිෙන් පේදනාවයයි කියන. ත්‍රමොනවාද විඳින්න සුව විදිිනෝ දුක් විදිනො අදුක්කම සුක විඳින. යම් කිසියක් අපිට විඳින්න පුළුවන් ආකාර තමයි කියන් සමහර දෙයක් අපි සැප විදිහට විඳීමක් සිද්ධ කරන සමහර දෙයක් දුක් විදිහට විඳීමක් සිද්ධ කරනවා සමහර දෙයක් අන්න මේ නොදක් නොස්ුව විදිහට විදදිීමක් සිද්ධ කරනු දෑබි පොඩ හිතල බැලෝත් සමහරයට අතීතේ කරපු කියපු හොඳ මතකයක් හිතර නැගිලහම ඒක බේම සැප විදිහයට විඳීමක් අපි සිද්ධ කරනවා. ඉළඟට අතීතේ කරපු වෙච්ච යම්කිසි කරදරයක් බාධකයක් හිතරනැගි හම ඒ විදිහර බේම දුක් විඳීම ක් සිද්ධ කරනු. ඉළට තාව මේ අනන්තවත් හැම මොහෝතේම මෙන්න විදිහයට සැපදුක නැති ස්වභභාවයක් අපි විඳීනම්. තමුත් ඒක ඒ විදිහට හඳුනන්නේත් නෑ අපි නැවත නැවත මෙන්න මේ නොදුක් නොසුව කියන වේදනාවක් අපි විදිින නමුත් ඒ අපි හඳුනන්න අන්න ඒක නිසාම ඉතිං ඒක පිළිබඳ මුලාවක් අපි තුළ තියන ඔන්න ඉදිර විඳීමක් සිද්ධ කරනවා කියලා භාගරදුන් වහන්සේ සඳහන් කරන ඉර පස් සංඥාව සඥාව කියනම කදා හඳුනාගන්නවා හඳුනාගන්නවා කියන සංඥාවෙන් මේ සංඥාව කිය කොයි විදිහයට හඳුනනවද සංජානාතිකල තම එතන කියන්නේ. කොයි විදිහට හඳුනනවද නිල් නිිල් බව හඳුන ගන්නවා. රතු රතු බව හඳුන ගන්න කහ කහ බාවාඳන ගන්න ඔන්න විදිී හැඳනීමක් සිද්ත කරන. තරඒක අපි තුළින් නිතර නිතර මතු එන දෙයක්. ඊට පසේ සංස්කරණය කරනවා සංස්කරණය කරනවා කියන අදහසින් සංකාර කියනවා. ංസර ണ. വදനාව റപ റൂപെ വിදිര സ്രന කർന്ന. ത ലിം പෞകරകനാപ ോഗന ക്ക. അ ൂ රൂപ කාരෙන් സංස්කරණය කർന്ന. വේදනාව വේදനාව විදිර സංස්කරණය කරന്ന.സഞഞාව විදිර സංස්කරණ කරന്നു. സංස්කාර സංස්කාර විදිර സංස්කරණ කරന്നു. විഞ്ഞානെ ിഞ്ഞාන දි സංස්කරණය කරന്ന. කියල വදිට. අ මුතුම කතක් කියන ොට ංස්කාරවලින් අරයෝග අරක් ොමත් ංස් කරණය කල්ල දෙන ඒ මදවට තමන්වත් සංස්කරණය රගන්නවා කියල කියව. ඊට පස්සි කියන මේ විඤ්ඥාන විඤ්ඥාන කියන්නේ මොන විද්‍ය අදහසින්ද. ෙන් කර දැනගන්නවා. වෙන් කර දැනගන්නවා කියෙනන අදහසි විඤඥාන ක කියල කියන. මො අද ං කල දනගන්නේ. අන්න ඇබල් ඇබුල් විදිහට වෙන් කල දැනගන්න ඊට පස්ේ පැනි රස පැනිරිරස විදිහට වෙෙන් කල ැනගන්නවා. ස තිත්තරස තිත්තරස ඉදිහයට වංකල්ල දැනගන්න. තලොන් නො විදිහේ බාර පහක් අපි මේක මල්ලක දාගන එකට කලවන්කරගන එක කැඳක් හදාගන දරාගෙන යන ස්වභාවයක් අපි තුළ තියනු ති ඔය බාරයට තමයි අපේ අර ජීවිතවල වන්න සිදුවම් නොයෙකුත් දේවල් ගැටලූ ප්‍රශ්න ගෙදර දොරේතිය යන්නන දේ කල්පනාවල් මුදල් හම්බු කිරීම පිළිබඳ ඉලක්ක අධ්‍යාපන ඔ ඔොකෝම එකතුයෙන්නේ ඔන්න කියනදේවල්ලලින් තමයි එතුවැ කෙනෙක් කියරන්න මොකොද වෙන්න මේ බාර නිසාම තමන් හරියට පොලෝට පාත්වනාවගේ අමුතු වෙහෙසක් සහිතව මේ තැනැත්තගතගන්න ත්‍රේකයි මේක යන ුදුරජණ වහන්ස මේ ලෝකෙ බර මෙන්න මේ පංචස් කන්ද බර තමයි තිය තර බාර ගෙන යන පුද්ගලයා තමයි මේ මනුස්සයක් එලඩිගෙන බර ඉසිලීම මේ විදී දෙයක් දරාගඳීම දුකක් එතට මෙන්න මේ බර පොඩ්ඩක් බා තැබුවනං පොඩ්ඩක් පැත්තකින් තිබ්බානං අන්න ඒකම සැපයක් බවට පත්වවා. ඒක නිසා මෙන්න මේ මහත්තුූ බර පොඩ්ඩක් පැත්තකින් තියලා අන්බරක් නොගෙන මේ තුෘස්නාව කියන එක මුල් සමගුදුරල ලැම්මනං කෙනෙක් අන්නේ තැනැත්තා යම් කිසි විද්‍යියක මේ තෘෂ්නා රහිතව පිරිනිිවියාවෙන සැනසීමට පත්වනා වෙනවා කියලා දුජාණන්හසේ සඳහන් කරු ද ඔන්න බාර බාරකතාව තමයි අප යද තවතව විස්තර කරගන්න හදන් එතකොට මේ බාරකතාව අපි මේ බර බාතබනවනන් කෙනෙ බහතබන්නේ කොහෝමද කියෙන් ප්‍රශ්නයක් තියනවා තට අන්න ඒ ප්‍රශ්නය විසඳගන්න තමයි එත් තරා විදිග මේ සාකච්ඡාව බවිසිද්ධ කරන්න එතර මේ බාරක් බාතබන්නනම් පළවෙනිට මේ බාර තියන බව දැනගන්න ඕනේ සඳහා යම් කිසි නිරීක්ෂණයක් කරන්න අවශ්‍ය වෙනවා. එතර අපිතමූ තමුන්දිහාම සිහය අවධානය පිහිතෝගනඉන්න කෙනෙක්ට ටිකෙන්ටික තේරෙනෝ මේ බරය සු භාාවේ. මමහෙම බරක් දරාගෙනනිින්නවා කියල. ති සිහිිය තින වඩින කමේකයි. අපි දිහාම පිවිවේකීව හැරි ලබලනොම්. හරිලනිකං මගේ දිහාම බැල්මක් සිද්ධ කරනවා. තමුන් දිහාමනිිකං. බලනවාගේ නැවත නැවත. බලනො ඒ බලනකොට තේ නොන්න මම දැං මේ ආහාරයක් ගානිමින් ඉන්නේ. එහමනැත්තං මම මේ දැං යම්කිසි අධ්‍යාපන වැඩකට යුත්್තකේදමින් ඉන්නේ. එහම නැත්තංම මේ යම් කිසි දිහැක ස්ක්‍රීඩාාවකේ දෙමින් ඉන්නන්නේ එහමනැත්තං ම ඇවිදිමිින් ඉන්නේ මම මේ වාඩි වෙලා ඉන්දන්නේ කියලා අන්න නැවත නැවත මේ බරදිහා දලීමක් සිද්ධකන්නු. හරිටනිකං අනුන්ගේ බරක් දිහා බලනොවාගේ වෙන පුද්ගලයක් දරාගත දෙයක් දිහබල්නවාගේ ඒ බර තමුන්ගේ කරගන්න ඇතුව පොඩි අමුතුම විදදිහ බැල්මකින් තමුන් දිහා බලාගෙනඉන්න. තට ඒ බැල්ම තමයි පුෘරදු කරගන්න ඕනිේ. ඒ බැල්ම තමයි අවශ්‍යවෙන්නේ ඒ බැල්ම නැවත නැවත හුරු කරන්න හොරු කරන්න මේ තැනැත්තට මේ මම දරාගෙනඉන්නවා කියන බරේ ස්වභාවය බරේ ආකාරය පැැදිලි වෙනවා. වතාව පිරිසිදුවනවා. ඉති අපිහිතමුූ මෙහෙම බරක් දිහා බලාගනන්න තැනැත්තෙක්ට. මේ විදියට සිහ පිහිටෝගන කටයුතු කරන තැනැත්තෙක්ට අන ටික ටික ිකටික මේ විදිහයට ඉන්නකොට අපිහිතම එක පාටොන්න අතීත මතකයක් නැගිලේනවා. එට මේ අතීත මතක අපිහිතමග කලා විදික දුක්කිත මතකයක් කියලා. අ එතකොටමකදවෙ අපේ හිතේ එක් තරා විදිහක යම් කිසි නිකංවෙහෙසක් යම්කිසි ආර්දිීගත ගතියක්. එහෙම නැත්ත යම් කිසිද බර ගතියක් මතුවෙලා එනවා. එතට මෙන්න මේ බර ධාරණ ස්වභාවයක් අපේ හිත තුළ තියනවා. අර විදිර අරා අරමුණු අල්ලගන අමුතු බරක් අමුතුවෙහෙසක් ඇතිකර ගත්ත. තිය ඔන්න ඕක තමයි නිවැර දිහාකාරය මේ බර ධාරනවා කියයෙන්. එකන්දයා හිතමු ි ේල් ීක්ෂණ කරමින් පැවත්තුන නමුත් ඒදේවල් එකක්වත් හිත විසින් බරට ආරගත්තනෙන දඩිලෙස ්‍රහනය කරගත්තිෙන. වෙනු අරවාගේයක් දැඩි ලෙස ග්‍රහණය කරනු. අන්න බර කරට ගත්ත වගේ භවයක් හිතතුළ ඇතිවෙනවා. එතෝ ඩාමුතු වෙහෙසකුත් ඒක් ගැපිලයි. තැ ඒති ඕක නොදයකින කෙනයෙක් අන දවස පුරාම වෙහෙසකින් ගත කරන. සමහරලාට උදේ පටන්ගත්තතාාව හවස් වෙනකොට ජීවිතේ පා ච්ච ගාන්ට වෙෙසක් ගොඩනැගිලේෙන. ඇන්න මේ මොහොතක් මහොතක් පාස දරන බර තමයි මේකට හේතු. මොහොතක් මොතක් පාසා වෙහෙසක් කරගන්න වෙහෙස ගන්න 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 මොකද වෙන්නේ අන අමුතුම විදිියයේ බරක් දරාගත්ත පුද්ගලෙක් බවට අමුතු විදියේ වහෙසක් රැස්කරගත පුද්ගලෙක් බාට මේ තැනත්තා පත් ඉතිං අරෂන මාත්‍ර වශයෙන් අර විදිහට එන්න බාහරය තමයි මේ ගොඩනැගිලෙන්නේ. ඉතිං ඒ භාරය දැක්කොත්. අපි හඳුන ගැනීමක් සිද්ධකරොත් අන්නේ හඳුන ගැනීම තුළින්ම එක්තරා විදිිය කාර බර ධරණ වෙනුවට ඒ බරෙන්කාරෑරීමක් අපි තුළින් සිද්ධවෙන්නු. අන්න මං මේ විදිේ වෙහෙසක් දරනවා කියල් හඳුන ගත්තුොත්. මං මේ විදිී අතීතය අල්ලගරන ඩඟලනවා කියලා හඳුන ගත්තොත් මං මේ විදිර ගෙදර දොරේ ප්‍රශ්න කල්පනා කරවා කියල් හඳුරගත්තුොත් අන්න හඳුනගත්ත ගමම්ම හරිරණ ගම් මේ බාර බිමින් තිබ්වාාගේ. මේ භාරය අතැරිය වගේ ස්ව භාාවයක් දැනෙන ද අපි දැකළතිේ නොය ක්‍රීඩා කටේුතු පිළිබන්ධ අවස්ථාවල්දිී මේ බර ඌසුදන ක්‍රීඩකයු අන ලොකු බරක් ඉදිරිීන්තිියලා හොඳටල් ල කලා ඇස්ති වෙලා අන්න අතේ යම්කි විද්‍යියගේ පෞඩර් ටික කුද්ගාග ඇවිල්ල හොඳට හරි බරි ගැහිලා මේ බර එකපාර්ට මහා සදයෙකුත් නගාගෙන උත්සනොම් ඉස්වරන මොද මේ තැ උත්සන කොට නිි පත්‍රරතාරරින. මොද හතුව අරි ඉස්සිලලා එන හොටම තේරෙනවාක මේ දරන්නමාරුයි මෙ බර අපහසවත්තියනවා මේ බරේ වෙහෙක් තියනො කියලා මෙ තැනත්තා අර ඔසව ගන්න නැතුව මඟදදිීමමා අපපව අතෑල්ල එලියට පයිු. දෙේ ඔන්නඔය වගේ දෙයක් සිහිය පිහිටේවවා හම සිද්ධ වෙන. සිහිහ පිටෝ ගත්හම අර ාර දරණනොයනුවට අමාරුවෙන් හරි කරතියා ගන්න වෙනුවට කරතියාගන සමහරිට දැනිස් කඩා ගන්නව වෙනුවට අන්න ොද වෙන්නේ ඒක අතෑල් ල ියට පැ ක් යක් සිද කරන්න. ොන්න ඕකතමයි බර නිදහස් කරන ක්‍රමේ මේ බාරය අතාරින ක්‍රමේ ඉති ඕක නැවත නැවත කරන්න කරන්නමොකොද වෙන්නේ මේ තැනැත් අට එක් තරා විදිහක අන්න මේ හිත්ත තුලින්ව මේ සිහිය පිහිටවන ගතියක් හිත්ත තුලින්ව මේ බර අතාහරින ගතියක් අපි තුළ මත්වෙලායිනවා ඒ වෙලා විදිී ඒක ටිකටික පුරුදු කරන ගොට මේ විදිර දවසගාන ටිකෙන් ටික ටිකෙන්න්ටික අරිට ධනගානව බඩගාන වගේ මේ ීහ ිග ටික පුරදුරගෙන යන කොට මේ ද නඇත්තර තේරන මගේ හිත ස්තර තරම් මේ බාරගන්න නෑ එ වෙනට කරාරින්න සභාවයක් ති කරාරිනාවගවාම සමහරු කැමති නොවෙන්නත් පුළුවන්. ඒම බෑ කරඇරලා බෑ ඒ වෙනුවට අපි හැමදේම මේ විදිහයට දරාගන්න ඕනේ ඒවත් යාගන්න ඕනි කිය දහසින් ඉන්න කත්ති ඉන්න වෙන්න පුළුව. නමුත් මේ හිතෙෙන්ම නිකන් අමුතුදි කරෑරීමක් මත් වෙලායි එන. බරගන්න නිෙනෑ ඉස්සර වගේ. විදිර ත්ස්සල ට්ක් ෝසල පවතැරල පිනො එල්ියෙට ඔන්නන්නේ වගේ සභාවයක් මතුලාන පුුවන්. ඒක මත්තු එන්නේ හිතල්ලා කරනවනක් නෙමේ ඇත්තරම. ඒ වෙනුවට මේ පුහුණුව ජව කවාගන කවාගෙන යනකොට එ පුහුණුව තුලින් ඇතිවෙන ප්‍රතිඵලයක් තමයික. තු අපිතම මේ සිහිය පුරදු කරන්න ඇති කෙනෙක් සමහරී ප්‍රශ්නයක් ගැටලුවක් ආහාම අන්න මේ ප්‍රශ්නය ගැටලුවේ වෙෙස නිසා යම්කි සිදධියක මේ විදිහ අදහසක් මේ විදදිිය හැඟීමක් ඇති කරගන්නවා. නික අරකෝහය අර යනකොට නයිකේ මහදිසි හම්බුුණොත් මෙ නයාට තියන බය පීඩාව නිසාම කියන අනේ නයිහාම යන්න 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 කියලා කියනවා. එවුණනාට මේ ද නැත දන්න මේ අයාට ඒම කියන්නේ අයහෙන්නෙත් නැති බව. ඒම දෙයක් දන්න. එන්නේ වගේ අර ගිදිීතේ ලොකු ප්‍රශ්නයක් ඇතිව වුණ හම කියනවා. අයයෝ එහෙම වෙන්න එපා මෙහම කරන්න එපා මේ සිද්දුවම වෙන්නපා මේ ඉතු ල න්නපා කියලො නොයිද අමුතු ද පත්තන කර කටිය අපි දක්ල ති නවා. ප්‍රර්ථනා කරාටමකොද ඒ ප්‍රාර්ථනා එහෙම වෙන්න නෑ හරිරණිගන්නර න අයාට යන්නේ යන්න ගුවට එනෑ වගේ දෙයක් තමයිත නත්තිය ඉසි අන්න අපි එවිදිහ මුලාවකින් මේ බර අතහරින්න කිව්වඩ එහම වෙන්න නෑ එ වෙනුවට මේ හිත දැඩිව දැඩිව නැවත නැවත අතාරන්න අතාරන්න කියලා අදහසව තිවිද්ධිත් නැවත නැවත මේක බදනො මේ කල්ලනො මේක ග්‍රහණය කරගන්නවා න හිතේ නිවැරදි සභාවයක තමයි. නමුත් කෙනෙක් ටික කාලයක් තිසේ මේ පුහුණු අක්කරනවා. ටිකෙන් ටික අතහැරීමක් තමගේ හිතට කාවදදනො. සහිහ පිහිටෝ ගැනීම තුළින්. අන්නේ කාවදදන කාවදන්න මොකද වෙන්නේ මේ තැනැත්තර්තේරෙනවා අන්නර මගේ හිත ඉබේම කරාරින්න ස්ුභාවයක් ඇතිවෙනවා. බරාවට වෙන තරගාණන් ගැනැති ස්ුභාවයක්. මේ බොහොම සැල්ලුවෙන් ප්‍රශ්නාතරඉන්න සවභාවයක්, ම හිතේ තියෙනවා කිල්. ගන්න පුුවන් අන්නේ බ භාරයෙක් තරාවිදික බා තැබේ නවා. තබන අනම තැබේ නවා. ඒ තැබීමක් ටිකෙන් ටික සිද්ධ වෙන. තේ ඒක පූුණුවත් එක්ක ඕනම කෙනෙක්ට උරගාල බලන්න පුළුවන් දෙයක්. ඉති ඒවානෝ කරඉතින් වෙන වෙන කල්පනා කර කර වනිකම් ප්‍රශ්නනා හා ඉන්දියයි කියලා වැඩන්න ඇති. වැඩන්න ඇති මැරෙනකම් මෝව කරන්න පුළුවන් ොච්චර කිව්වත් ඉතින් තේරෙන්න්න ඇමකොද කරන්නන්නේ නමුත්ති. කරන කෙනෙක්්ට මේක සති දෙක තුනින් ප්‍රතිඵල දෙනවා. මේ තරුණ දරුවෝ කියනවා පිට ඒ වැඩ සටානේ දරුව කීපදිනික් කියනවා. මට දැන් මේ ප්‍රශ්නති වුණට මගේ හිත එච්චර වෙහෙසස්ගානනි නෑ. මට එච්චර ගැටලුවක් නෑ කියල නැවත්ත නැවත කියන. දැන්ගේ ගොල්ලන්ට ඒක අමුතුම සුබ ලකුණක් වෙලා. ඇගොල කියනො මේ විදිහ දෙයක් තියනවා. මේ කියන කතාව හරි මක පුහුණු කලා බැලුව. මට එතකොට කලින් තරම් මේ වෙහෙසක් කියෙනෙ නෑ. අන්න මේ හිතව සිින්ම මේ භාරය අතාරන්න සුභාවයක් මේ බාරය කරටගන්න නැති සුභාවයක් මත්ව ලාන. තිය ෝක හ සම්බධ හරි ලස්සන කතවත්තින මේ අචාන් ජාස්වාමන් වහන්සේ. අන්න කොහයාරී ගමනක් යනවා ගෝලක්ක්ක යනකොට මේ පාර හරට මේ කැලෑ පාර හරහට අත්තක් කඩිලතිෙන. ඇති මමුදුරගන බලන්නගුණනේ අත්තක් කටඩි ලන්නේ ඇි මේ අත්තයින් කරමුණන ොරයි අන්න පුලන පාර පහසු යන්න පුල ක කියලා අදේවාේ පැත්තිගල්ලන්න. ම පැති ල්ලන්නන කියෙල් ඔො ඉතින් අත්තු උසකන්න මහ බාර අත්තා නිට පස කියනම් බරයි එන යනගන යම යන ගමන් කියන බරයිනේ අමාරු ඉනේ මේ උස්සන් ඉන්නකොඩට බරයින කි කියන රවාසි කිහිල්ල අයිනෙන් තියනවා දැනන් සහැල්ලු න මේ බර අතරයාම පහසු යිනේ දැන් අච්ච රමාරුවක් නෑනේ කිය කියන. හරිර්ණිකම් මේ මේ අත්තව මන අයින් කරන්න උමනා වෙනුවට වෙනම අදහසක් වෙනම සිතිවිල්ලක් තමයි ති. ඒේවාමි හසරොන්න හඩින් පැනලන්න තියුණ නමුත්න්න ගෝලේ අට නික අමුතු විදදිහේ පාඩමකු ගන්න වගේ කියනවාන්න අපි උස්සම් මුඋස්සම් බදැම් බරයි බලන් බරයි බිමින් ති බහම සැහැල්ලි කිය කිය චොන්න වගේ කතාක් කියන්නේ නමුත්තතිින් තියෙනවා කියලා අතාරන්න බෑ අපි කියනවා ඉදියට ඒ වෙනුවට අන්න මේ පුහුණුව තුලින් මේ පුහුණුව කරන්න කරන්න හිත නැතර තියෙනවා අත්ත ඇරෙනවා. ඇැර වෙනම් කුත්හිදන මේ බරහින්ද. බාර දැනන්න දැනෙන්න්න මේ වෙහෙස දැනන්න දැනන්න තමු මේ අල්ල බාගනන්න දේවල් කොච්චර පීදා කරන අද දැනෙන දැනන්න මෙත නතර ඉබේ මෙ අද ඇරෙනෝ අත ඇරීමක් සිද්ධල. අන්නේ අතාාරෙන් අතරන්න සැහැල්ලුවක් පමණ ඉතුරුවයේ සැහැල්ලුවක් පමණ ඉතුරුවෙන් බරක් දරාගෙන නැත්තාං වෙහෙසක් පීඩාවක් නෑන තනම අන්න විදේ සැහැල්ලුවක් තමයි ඉතුරුවේ. මේ ධර්මය ගැන කියනකොට සහර කෙනෙක්ට හැඟීමක් මත්තුවයනවා මේ දුකමනය අපප කතා කරන්න බරව ගැනමනි කතා කරන්න වෙහෙස ගැනමනි කතා කරන්න කියලා මීටවැඩිය පොසිටියව් පැත්තක් මේ නැද්ද කියන දහසක් කෙනෙට මතුවයන පුළුව ඇත්තටම පොසිටව් පැත් තක් තියනවා නමුත්ඒ පොසිටියව් පැත්ත දකින්න අර කරන වැඩ කටයතුලින් නික්මිලා එන්න පැ ඒ එන්නේ නැත්තුව මේක දකින්න බෑ නැතුව එක කරන්න බෑ ඒ නිසා අන නික්මෝගන් මේ තැනැත්තාවයකින් මුදෝගන්න හැමලේම දුකෙම්ම පටන් ගන්න වෙනවා හැමවෙලේම මේ බරම්ම පටන්ගන්න වෙනවා නමුත් මේ ප්‍රතිපදාවී ය දෙන කෙනෙක්ට ඇතර මයි විදිහේ දුකක් මේ ජීවිතේ දැනෙන වනං ඒ ටිකටික අඩුවීමක් තමයි සිද්ධ වෙන් ඔයිද බරක් මේ ජීවිතේ දැනෙනවනම් ඒක ටිකටික අදුව ීමක් තමයි සිද්ධවෙන් තරාවිදිහක මේ ජීවිතයේ අමුතුම සුන්දරත්වයක් හවාගෙන යන ගමනක් නමුත් ඒ ගාමනට එළඹෙන්න්න ගමනට යොමු කරන්න එක් තරා විදිහක මේ පිළිකුල් සුභාවයක් මේ සුන්දර නැති ගතියා අසුභයක් වගේ පෙන්නන්න වෙනවා දුකක් පෙන්න්න වෙන එහම නැතු ඔය ට්‍රැක්කෙන් කවරු පිට පන්න මොක දේතු ඔය ප්‍රශ්න නැත්තාන් ඔය ගමන යනවන අපපා ද මේ ඉරිද දවසේ නතර වැඩ ගඩිතු තියන පුළුවන් නමුත් මේක තුවෙලායින්යි ඔන්න ප්‍රශ්න වෙහෙස නිසා එහ මේක තුන කෙනෙක් ඒවිදියට වෙහෙසක් සමහරිට තමන්ටාපුවාසනීපයක් ඔගේ මොන්වන හරි දේවල් දිකක් මත පද නම්වෙල මේ දෙකට එක තුනානං ඇතරම තැනැත්තමේ ජීවිතය සුන්දරත්වය ොයාගෙන යන කෙනෙක් පහසු හයාගෙන යන කෙනෙක් සැන සීමමහාගෙන යන කෙක් නමුත් ඉති විදි පරකට යොමු වෙලා තමයිඒ වායාගන්න පුළුව බුදුරජාණන් වහන්සේ අච්චර රජමාලිගේ ඉන්දිය ඒ බෝධි සත්ව කාල එතකොට අන රජමාලිගෙන් පිටවෙලා ගිය අර විදියට ප්‍රියබිරිියක් තමන්ගේ දරුවා දෙමවපියෝ අතැරල ගිය ගිහිල් අරවස්ු සම්බාර අතැර ගිය රජකම අතැර ගියා දිිහි ලමොක දකිවේ මේ කාමයන් නිසාම පීඩා ඇත්තෙක් බවට පත්වුණ මේ කාම අන් නිසාමමවෙහෙ සැත්ෙක් බවට පත්වනා මේ කාමයන් මට පීඩා කරා කියලා ගෙල්ල කිව්වා. මේලියට බැහැලා පාරට බැහැලා කිව්වා යදොට එහෙම කිව්වා හමවලන්න තොට අර දරාගනින්ද පූ වස්සු සම්ා ොක්කෝම පිළිවා අම්මුතු විදිදේ හැඟීමක්නේ. හමුතු විදිය ප්‍රතිවිරෝධයක් නතනමත්තුවෙන්නේ. තර එහෙම තමයි ැල්ලියට ග. එහෙම බැහලගී. හමු අප යහලා තියෙනවා අන්න මේ යම් කිසි ධර්මයක් ශක්ෂාත් කල්ලා මෙට ප්‍රතිපදවිවර කල්ලා. මේ අවසාහන කාලේ බරිනි බාන සූත්‍රය සඳහන්නන ආනන්ද හාමුදුරුන්ට කියන අපි මේ හවස්වරය පොට්ට විවේකින් ගත කරන්න ව ජාපාල චේතිය කියන ස්ථානට යම් හෙලා අනන්ද හාමුදුරන්ට කිය ත අනන්ද හාමුදුරොත් මේ හා යන් කිය හන න ති ගිහිල්ල සනයක් ප නොල දලා අන මුදුරජා වහන්සේතන තැම් පත් තැම් පර ලා ට පිටාව ෙන් බල්ල හොඳර ම දක කාරගන ට. ම දෙ ආනන්ද මේ විශාලා මහනුවර බොහොම ප්‍රිය උපදනෝමට මේ බොහොම අලංකාර නගරයක් ඒවගේ උදේන නම් චෛත්‍ය ස්ථානයක් මට සිතට බොහොම සතුටක් පියසු භාවයක් ඇතිගන්නවා. ඉ මේ ගෝතමක නම් චෛත්‍යයත් සිත් ප්‍රිය කරනෝම බොම සතුටක් ඇතින සත්තම්භක නම් චෛත්‍යයත් මට බහොම පිය ස්ථානයක් බහොම හිතේ සතුරක් ඇති කරන බහු පුත්්තක නම් චෛත්‍යයක්ත් බොහොම ප්‍රියස්ථානයයක් ඒවාගේ මේ සාරා නන්ද ඉලන්න මේ චාපාල වගේ ස්ාන ම බොහම ප්‍රිය කරන මෙ තමන්ගේ ඉන්න ස්ථානත් සමග හනි ස්ථානන් කියැන කියන් ඒ බොහොම ප්‍රියකරස්ථාන මේ වට පිටා බොහම ලස්සනයි අනි තව මේ කාලයක් මේ විදිහට මේ සුන්දරක්තවිඳම වැඩ ඉදියනම් හොඳදයි කියෙලවගේ අර්ථයක් ආනන් හාමුදුරුවන්ට සඳහන් කරනු ඇැම මේ අසුවක් කිට්ටවෙලා කියන් අවුරුදු අසුවකට කාලෙද තමයි මේ කියන් කියන මේ වට පිටාව බොම ප්‍රියකරුයි මේ පරිසරේ මට හරි ප්‍රියයි මේ වට පිටාව මේ නගර හරි නගරයක් මේ ස්ථානබොහොම තැම්පත් හිත සතුටක් ඇතිවෙනවා අනඒක නිසා තව කාලයක් මේවා මේ ඉදිර කටයුතු කරන්න තිවුණනම් මේ විදිර මේවා පිළිබන්ඳ. खල්खाත කරන්න තිවनाना හොඳ කිය සඳान करना तो डई මේ කියන खाताාව කියල බැලුවොත් एकතर आවිधय काන්නර में प्र්‍රतिපධාවක් වැඩීම තුुलिंग में जीවිते हमම් किसी සැහැල්ුවක් පහसुवा लाං करर्ගण තියන अන්නේ පහसුව තුुलिින් කියන खताාවක් මේ කारा जीවිත विදवाන්න අवශ्यताාවයක් නෑ විදිिन වभाාවයක් අපිට ගන්න පුුවන් ඒ विදවී මाइन करරගනින්න්නඕने अර විधයට बाාरे ටිකක් खारी බहाතා න්න ඒ බා තබන්න බා තබන්න බාර එලියෙන් තියන්න තියන සැහැල්ලුවක් තමයිතුරුවෙන්න්නේි සැහැල්ලුවක් තමයිතුරුවයෙන් තොට ඔන්න ඒවගේ සුභවාදීව බැලීමක් සුන්දරත්ව දිහා බැලීමක් සඳහන් වෙනවා ඉලන් මේ වට පිටාව දිහා බල සමහරවිට මේ අහාසේ අහස දිහා බලලා ඉළඟට මේ වටපිටාවේ ක්‍රියාත්මක වෙන සත්තු දිහාබලල සහරවිට අන උදානවාක්ක අගග කියනවා බහොම ලස්සනේ වට පිටාව. බොහොම ප්‍රියකාරුයි මේ සත්තු මේ විදියට බොහොම ප්‍රියකරුව කටයුතු කරනවාවා කියල අන රහතන් වහන්සසිගෙනෙක් සමහරයිට තමන්ගේ ඒගාතාවක් විදිර් සඳහන් කරන්නවා තමන්ගේ සතුට හිතේතියෙන සතුට ප්‍රකාශ කරනවා ඉදවාස අසීබලා උනත් සහරලාට කියෙනනොම මේ බොම ස්වේෙන් කල්ගත කරනවා මටහෙම කිසි බාධාව කරර්දරයක් නැත්තුව. ං කල්ගතගන්න පහසුවන් කල්ගතගන්න කැලෑවක නිදියගන්න සමහරයට උදය හෙරලා කියනවා ම මේ හොඳට ඉදිය ගන්න කෙනෙක් මට හොඳර නින් දෙයනවා මට මේ විදිියට හොඳට පහසුවවිංකල් ගත කරන්න පුළුව අර මේ කිසිම පහසුවක් නැද ස්ථානක ඉන්ඳගන තමයි මේ කියන්න අන්නේ බාරය බහා තැබපු සැහැල්ලුව තමයි තින් එය සැහැල්ලුව තුළින් අන්න කටයුතු කිරීමක් තමයි කියන්නඒ විදිිය උත්සාහයක් තමයියි කියන් ර එක් තර කතාවග තිය නවා මේමකක්ද අපි හරිරණකම් මේ අහසේ දිලෙන තරුවාගේ මේ තරුවල සුභාව තමයි අනයා බොහොම ආලෝකමත් වටපිටාවටත් ආලෝකය ලබා දෙනවා මෙන මේ දදි සුභාවයක් තමයි අපේ නියම සස්භාවේ නියමා කාරය නමුත් අපි මේ ගෝනියකින් ගෝනි පඩංගෝකින් කරෙද්දකින් අපිෝ වෙත් ඔල වෙලලා තමයි තියෙන් අපි ඔත්තල තමයි තියන් ඒක නිසාම අපිට මේ ආලෝකය මේ එල්ලිය පේනෙ නෑ තින් ඒ නොපැනීම නිසාම අපි හැමෝම අනෙකුත් ආලෝක පිටිපස්සයනවා වෙන දේවල් ොලින් ආලෝකයක් ලබාගන්න උත්සාහ කරනවා. නමුත් තමුන්ගේදිහාට හැරිලා බැල්ලුවොත් තමන්ගේ ඇතුළට පොඩ්ඩක් එබිල බැලුවොත් අන්න මේ තැනැත් අඳුනගන්නවා මම මේර තරුවක් වගේ ආලෝකය විහිදවන්න හැකියාවක් තියෙන කෙනෙක් මෙ විදි රණුන්ටත් තාලෝකය දෙන්න පුළුවන් කෙනෙක් කියලා හන ගැනීමක් සිද්ද කරන පොඩ්ඩි වෙනසයි කරන තියෙන අරේ ලියේ බල නොවනොට ඇතුළ දිහ බලන බලපු ගමන් පේෙනවා මමත් මේ රෙදිකඩකින් වෙලලා තියන තරුවක් වගේ තරුවක් වගේක දැනගත්ත ගම ගන්න වට පිටාව වඩා තාලෝකය විහිදවන විදිහට මේ තැනැත්තාගේ හිිත ප්‍රභාශෂර වෙන ඉතිං ඒ වගේ ශක්තියක් ඒ වගේ විභහොයක් තියෙන අපි හැමෝටම නමුත් ඉති අපි මේ දේවල් පිළිබඳ පරීක්ෂණයක් කරලා තමයි ඒ හඳුරගන්න ඕනේ පරීක්ෂණ නොකරීඉතිං කොච්චර දැංගලුවත් හඳුනගැනීමක් සිද්ධ කරන්න ති ඒවගේ පරීක්ෂණ නොකරන කට්ටියෝ මේකට යොමු කරන්නම තම ඒ එ තර විදික ඕනේ දුක්ක පිළිබඳ කතාවක් වෙහෙස පිළිබඳ කතාවක් බර පිළිබඳ කතාවක් කියන්න උත්සුක වෙන්නේ.ඒ මුත්සුක වෙන කනෙ කරගත්තොත්න්න ඒතැනැත්තා ගෙන්ටික මේ ප්‍රතිපදාව වඩනකොට මේ තැත් තටර ආලෝකොමත් සුභාවයක් තරුවක සව භාවයක් නටිකෙන්ටි මත් වෙලායි නවා ඒක දකින්න දකින තේරන මේ වට පිතාාව බොම සුන්දරයි මේ ලෝකෙ බොහොම ප්‍රියයි මේ පරිසරේ බොහොම ප්‍රියයි මේ ගස් කොළම් බොම ප්‍රියයි මේ සත් වූ මේ හැසිට නාකාරය බොම බලායි නාසයි ඔන්න විදි හැඟීමක් තිිකෙන්ටික ඒතැනැත තුල මෝද වෙලා එනවා තිේ මෝදුවීම කරගන්න තමයි මේ දරනුත් සහයි තමුන් කෙරෙහි සිහියක් පිටෝගන සතිී කිහිපය අයන්න. වැඩිියෝන්න සති තුනක් හතරක් එකදිකට කරන්න ඇයිඒ දරුවෙක් කිය නො මම අධෂ්ඨානයක් ගත්ත අද ඉඳලා හරියටම දවස්තිහක් දවසගාන සතිමත් බව පුරුදු කරන්න. පුරදු කල්ල මම නැවතත් විදධයේ පිළිතුරක් ලියරයවන්නම් මගේ තත්වය පිළිබඳ වාර්තාවක් කරන්න මොකද මේ කට්ටිය කියන කියනේ ඇහවා හාම. තේරුණා මේක මේ මක් හරි දෙයක් තියෙනවා එක පිටි පස්ස මේ එක කියන කතාව සත්‍යයක්ත් තියෙනවා. එක නිසාමම දවස්සට පැය පැ නැම් පැයි බාග බාගේ හරි කල්ලා මේක දවස් තියහකින් මම අනිවාරයෙන් කියන්නන් කියලා හෙයිදී අධිෂ්ඨානයක් අරගත්ත. අන්නර ඇතුළතා ලෝකේ හොයාගෙන යන්න අධිෂ්ටානයක් අරගන තියෙනවා. තියහෙම අරගත්තහම අන්න දවස්තතිය යුරනකට යිකතතා ඇතම අඳු ගන්න පුලු අන්ොයි කියන කතාව නෙච්ර අමාරුන නමුත් අපිඉතිං හර අමාර ක ිතර නාගත්තොත් ඉතින් අතරම මාරු මයි තින් මව හමදාම කිය නමකදද අන්න සමහරවිට දැන් අපි අහලා තියෙන අර නිකං මේක නිකං දරාගත්ත වගේ ගධර්මය ශක්ෂාත් කරවගේ නිකං ඉන්න තමයිති කටයතු කරන්න තමයිති හරියට නිකං හර කාරගකට කැමති කෙනෙක් කාරගත්තියනවගේ අතුරකු තින එල්ලගෙන ඊට පස්සේ කාස්මැල්ලක කුද්ගහාගෙන යිති කාරෙක් වගේ හැසිරෙනෝ ති හැසිරෙන්න්න හැසිරෙන්මකොද වෙන්නේ අන්න දන්නෙම නැතුව අවුරුදකින් හමාරකින් මේ තැනැත්තර කාර එකක් ලැබෙන ඔන්න හොම මේ අලුත් ලෝක කතාවක් තියෙනවා දොර එක්තර අවිදික වර්ණ පාලමේත ්ඩැක් ගැන තමයි කියයි කාරයක් තියෙනවාගේ ඉන්නවා ඉන්න කොට ඉන්නකොට ඉන්නකොටවෙන්න දන්නෙමනතු කාර එකක් ැලපිලා එනවා ඔගේ අදක මගේ ජීවිතත් තින මර්න ලම තත්්දෙකට කාර්ර එකක් කම්බුුණන්. ඔන්න තව කෙනෙක් එරැකි ඇස්ථානේ වැඩ කටයුතු කරන කියෙනෙ ති පොඩ නිගං අරයන් තර හකට වගේ තමයි. මෙතැ ඇතම් මුලු ඕපිස් එක පුරාම ඒ මුළුව ෆෙක්ට්‍රිය පුරාම කිී හිල්ල මකද මැනෙ ෙන්ට එක න්න දැන් කාර එකක ඇ පපුර වෙලාල දේනවා මෙන්නම යාට. කියලා හැමෝටම කියකිී ගහිල්ල කාරක පිබන් හැග මක්කත්තිව වන කාලයක් නෙම? එකහම ෝ දියට කියරගෙනද කට්ටිෙන කාරය කම්පිනල්න කාරයක් කම්පිනල්න්නේ සසාහොන්තයි හොඳයින. ජිකිය ොමත තිය හොම හොමොහොම කල්ගතගනු නැත්තරමතින් කාරක කම්බුුණ ඇතරම කාරය කම්බුන එතකට අන්න අවුදක් මාරක් මික කාරගයක් තියනවාගේ අදහසින් තමයිඉද. ඉඳ ලින්ඳදර බලු නැත්‍ර මෙමන්න කාරක කම්බිුණ. ඒගේ මෙන්න මේ ධර්මයත් දරාගත්තවගඉන්න. ක ඔය සිහය තියෙනවාගේ ඉන්න ඔය සිහය කියෙනෙ එච්චරාමාරු නෑ. ඇතන මේ ජන්ම දායාදයක්. උප්පතෙම්ම ලැබිලා තියන. නමුත් නෑනෑ කියලලා අඩන්න තාක්කල් නෙක්තරාවිදිියක නැති බවක් තියන. නමුත් තියෙනවා කිය අරගත්තොත් මට සිහිය පීටුවන් ඔච්චරාමාරු නෑ කෙ රගත්වොත් මේ සිටිවිියාවත් සිතුවවිලි පිළිබඳ ැනුව භාවයක් තියන්න පුුවන් කියලාරගත්වො. රදර් ාකාවත් දැනවත් භහයක්ිහිට ගන්න පුුවන් කිය ලාර ගත්තොත් හය කියන තරන් අමාරු නෑ තිම් මාම ඔය බනකිවට මොකද මටත් සමහරලාට ඉතිං ඔන්නඔය වරදින තැන් තියන ඉතින් පව්ගගේ දවසක බානකනම කක්හර කියලා මෙ මේ වගේ කියන්න තො රෑ මේ අමාරු වැඩි මේ මේ අපි තේරෙන්න්නෙත් නෑගේ කතාවක් කියල හිට පස පස්සෙනක් කලකෙන සොයින්න දහෙම කියන්නපා ඒ නුවට නිකං දදා අපිට තේරණී තියට කියන්න කියමු හර නිකං අර නිකං රකක් කං හම්බලාගේමු කියලා සඳහනක් කරන්න දියක ඇත්ත තමයි ඇත තමයි තිතැම් මේ කියන්න ති වැඩිහරියක් නිකං ඔක්කොම තේරෙන වගේෙන කියන්න ඒම් කිවට මොක ඉතින් ඔක්කොම තේරෙන නෑ අපිත් මේ බොහෝම අන්තන් හිමිට හිමීට ටික ික එකක්ැස් කරනෙන යන ගමනක්තියෙ නමුති තින් තේරුණා වගේ ඉන්න. තේරුුණා වගේ ඉන්න . හැරි සඳහන්න නොකක් දරහතන් වහන්සෙනක් වගේ ඉන්න රහත්තලානෑ හිතලාවත් නෑ නමුත් රහත්ලාවගේ ඉන්න. එවි ඇදග නන්න ඇදග ඉන්නකට ඉන්නකොට ඉන්නකට දසක ඇත්තටම ඒක වෙන්ට පුළුවනි. දරේකට සූදානම් ශරිීරය අප හදාගෙන තියෙන. සු භහාවයක් අපි හදාන තියන. එට මෙතන ඉන්න පුලන් සහරකට්ටි අයෝසිහයනම් තියන්නම් බෑ අම්මෝ බැෑබෑ ඇත්තමනෑ මොහතත් දෙකක් වන්න එකෙට ඔච්චරමාරුව එකක් මේ යෝග ච්චරමාමරුණන මේ සහිය තියෙනවා තියෙන බා හඳුන ගැනීමක් විතර අපි කරන්නම ඇතරම් ඇති ඒක හඳුරගන්න පොඩ්ඩක් අපහුතාවයක් තුළින් ටික දවසක් කරානම්සිහිය තියනවාකිින් අර්ථය හින්දියන ඇක්තටම මේ දැනගැන්න පුළුවනි මේක කියන තරක් අමාරුණෑ දවස් දෙක තුනින් සති දෙක තුනින් ගොඩදාන්න පුළුවන් දෙයක් තම ඇතන තින් ඒක අපට තේරෙන් නැතිකොට ඉතිං අපි වරද්ද ගන්න පට ලෝ ගන්න. එතින් අර පොඩිී සිදුවීමක් කලාද වුණ අපේ ස්වාමින් වහන්ස කෙනෙක්ට එති ඒ හොඳ ලස්සන සිදුවීමක් හොය මේ කියන කතාව කියන්න මොකක්ද මොකක් හරි සිහිය පිළිබඳ කතාවක් පනිවිඩයක් අලුත් පිරිසකට කියලා. එත කිව්වා හාම මෙතන ඉදල යම්කිසි දක දිික්කර්මාය අධිකවගේ පුද්ගලෙක්ුවෙන්ට ඇති ඉතිං. ඒමහර කත හකර කට ම පැට විල්ල මුතුර දැ ම ද දන්න සිහ කියන හම න තැන ද වාමන් හන්සේ වාද පටල ට කියනල ක මේ අලුතෙන් පුදතුගන් ය න කනන කනාවපි දන්නවා. හැ කියල නිගන්න අමුතුන් විද් වාදක ටැවිල්ලා මේ සසිහ කියලා පුරතුගරන දෙයක් නෑක නෙ ත ම නොසක වාද මේ දන්නවාන තියනන කියල කියනවා. ඇත්තරමම අර්ත ඇති නයි තෙදි න මතව ල්ල තියන මේකනි අරවුලකට ඕ නෙවි දිහට තමයි මේක හදාගන තියනෙ නමුත් ඒ වැදිලාගේ කියවුණු කතාවේ සත්‍යත් තියනවා මක තිය නො ඇත්තරම් තියෙනවාා හඳුරන්න නඇතිතා ප්‍රශ් තමයි ති ඒක පිබඳා අපි දුක්නඒක තමයි තියන් තිගේ දුක්වන දුක්කවෙන්න හඳුරගන්න ඇතිවන්න නැ තියෙන මකද වෙන්නේ අන සය නෑ වගේ සවභාවයක් තුවෙලා නමුත්තර විදිියර පොඩ්ඩක් හැරිලා බැලුවොත් ඇතුලට නැමිල බැලුවොත් න්න ආලෝකොමත් වභාවවයක් තමයි තින් අලෝකොමත් සස්වභවයක් තමයි තින්. ඉති ඔයයි කියන කතාව අවසන් කරන්න මගේ ඔලුවේ රැව් පිළි රැව්දිී තියෙනවා පොඩි දැන් කතාව කලි නුත් කියලා තියෙන දෙයක් එතුවැට සඳහනය නො මේ ආසියාාවෙන් බිහිවෙච්ච ඒ ආගම් තුනක ඒ සාාස්රුවරුමිනිිකන් කතන්දරයක් මේක ඉතින් තුන් දෙනා ගාමනක් යනකොට මෙනෙල්ලෝ ජීවිතය නැවති පානය හම්බුුණයි ගොලන් කෞුද තුන් දෙෙන බුදුරජාණන් වහන්සේ ඊටස්සේ ලාසු ටවඉසම්වල ඊට පස්සේ කන්ෂස් ඔන්නය තුන් දෙෙන. එතොට යනකොට ඊටබස්සේ මේ බුදුරජාණන් වහන්සේ මේ තුන් දෙෙන දැන්වන්න ජීවිතය නැවති පානය. එතොට මේ දර්ශනතුනේ කෙට්ටි හැඳින්වීමක් වගේ දෙයක් තමයි මෙතන මේ පෙන්නුම් කරන්න. ත කොට කියනවා අන්න මේ බුදුරජාණන් වහන්සේ බීලා සඳහන් කලාලු මේ තිිතරහ පානයක් කියලා. ගග මේ ෝකෙ දුකයි කියන තැනි පටන් ගන් චදර ර දුක්ක දමයි සෙල්ලාම තිේල. ොට මේ පාන හරි තිත් තයි කියල කිව්වලු. හිට බස්සේ කන්ෂස් මේක පානය ක ලක්වල මේක හරි ඇම්බුල්. මොක දෙයාගේ බැග ්‍රෞන්් එක තමයි රජ කෙනෙක්ට පස්ථානෙට ඉඳලා පුරෝහිත වගේ ඉඳලා මේ රජාව යුද්ධෙන් යටත් කරන්න බැරි වෙන රජ කෙනෙක් මේ රජාට තෑග ගක්කවෙලා තකට කපන්න බරි අතට ඉම්බි නවගේ තෑග්ගක්කයවෙලා කොම දෙවලතිෙන බොහෝම ලස්සන කාන්තාව අසුවකයි හිට පස්සේ බොහෝම ඉහල්ලකුලේ ආජානය අස්වය එක විස්සක. තයි තෑගටය වල ා අන්න ති ෝ තෑක හැමඹුුණනාම ඉතික නෙට් මනවාවේදගල හිතා ගන්න පුළුව එක කාන්තාවක් සම කසාධයක් කරගන කට්ටේ දැනගන්න පුළන් අසුවක් කමුණොත් කොහොම කියලා අශයෝත වගේ ඇති ති කොහමරි කමන්න ඔන්න ඉතින් මේ රජතු මාමකද කරන්නේ ඉදා ඉද ලර බහොම ප්‍රියජනක බොහොම ප්‍රියකාරු කාන්තාවක් කල්ගත කරමින් අශ්‍යයෝපදිමින් ඉතින් කාලගවන ජය රජකමත්තඇ රක කරකරීීම ඉතින් ඊටවාසේ මේ පුරෝයිත කල්පනගර මේ රජාහරියන්නේය කියල මොකදකර අන්න වෙස් වලාගන මේ නගරෙන් පිටවෙලා යන්න ගිය ත්‍රමේද අත්තද බද්හමතමයි ේදවන කියන් එත ඩේ අට අර පුද්ගලයන් පිවදයම්කිි ඇබුල භාවයක් නැතියෙන්නේ එතගොට අන්න මේ තැනැත්ත කියන ොකද මේ ලෝකේ කියන පානය ඇබුල් එමනැත්තම් මේ ජීත කියන පානය ඇබුල් ලඩ ලාොට් සුමික වීලා කියන මොකද මේ කාහරිව පැිදස පානයක් ලාමකදේ හමදේම දහසු බවාදියෝ බලන්න किසි මාසුයක් නෑ හැමෝ ොහොඳයි වගේ අදහසකින් තමයි එය අගේ අදහසතිදට ඔන්න දි අදහසතුන කිදිරිපත් කරා කිය සඳහන්නති ඔය දර්ශන තුන පිළිබන්ඳ කරන යම්කිසි පැහැ දිලි කිරීමක්. හමු තැත්තටම මේ බුදුරජාණන් වහන්සක ධර්මය තිත්තෙන්ම පටන්ග තරමොකද මංගේ ත සි ුක්ැනගක ඉද කිය නද දන්නෙ නෑ තිත්තෙන් පටන්ග තරමොකද ඇත්තම පැනිරස වෙලා තමයි අතරවෙන්නේ තිත්ට දැනගන්න මුලින් හැබේ තිිත් දැගන්නඇතුව කෙනෙට පෙන්ට ස්යාගන්න බෑ භාරයක් දරගෙන තියන බව දැනගන්නඇැතුව බාර අතාරන්න බෑ. එක නිසාන්න තිත්තෙන් පටන්ගන්න. තත්තෙන් පටන්ගල ටික දවසක් යැනකොට ඇම්බුලකටත් හැරෙනවා තමයි. සිය පුරුදු කරන්න ගත්තහම මේවා කරන්න ගත්තහම අන්න කනෙට්ට තමුන්තුලිනුත් බාහිර පරිසරනු තමුතු විදිහ. හෙසක් ගැලපිලයින වට පිටාව කට්ටිය සිල් පද සමාධන් කරවන්න වට පිටාව කට්ටියව කෙලින් යවන්න ඕමන මේ මෙහෙම පලයන් කියන්න ඒ ගොල්න්නගේ වැර දිියක්කෝ පේන්න ගන්න ස්ුභාවයක් මතුවෙලායිනවා ඉල්ලාන්නට තමු තුලිනු මුතු නරත්නගතියා මේක නිකං මහයි පාකරපු ගතියක් වගේ දෙයක් මත්තුවෙලා පුුවන් එත වට හිිත ටිකදවකින් ඇැඹුලට හැරෙනවා ඇම්බුල්ල ටික දවසකින් පැනි රසත් වෙනවාම තමයි එතකොට න්න තිත්තෙෙන් පටන් අරන් පැනිරසිං යොරවෙන ගමනක් අපේ ජීවිත තුළ තියෙනවා නමුත් ඒ ගමන ටිකක් සොයාගනය අයුතු ගමනක් එහෙව නැතුව නිකාං ඉඳලන ලැබේෙනෙ නෑ සොයාගෙනයාමත් එෙච්චර මහා සෙවිල්ලක් කරන්න දෙයක්නෑ වේකිව තමන් දිහා ඇතුළට හැරු නාරං ඇරුුණ ගමන් අරවිදියට ආලෝකමත් ස්වභාවයක් තරුවක සස්වභාවයක් තමයිති. ඉතින් එන්නේඒ කඳුරගන්න අද ධර්ම දේශනවා හේතු ව අසනාවයවා කියලා අපි ප්‍රාර්ථනකරුම්. සාධ වූ සාධූ සාධ මානිකනා දගේ වාම ද වන ම දේශනාවක් අපි හම්මෝන්ට මිදිරි පත් කළලා මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කෙන කාරණය බොහොම සරලව පැහැදිලි කරලා අපි දානිකව කොයිතරන් දේවාල් අල්ලගෙන ඉන්නවදද සහ එහෙම අපි අල්ලගෙන ඉන්න දේවල් කොයි විදිහයේ බරක්කුණා අපි නොදන්න නිසා තමයි අප ඒවාගේ ඒවා දරාගෙන ඉන්න එක නිසා බාරයෙෙන් නිදහස් වෙන නම් බරක් දරාගෙන සිටන බව දැනගන්න නඕනේ සහ ේදිහා සිහියම් බලාගෙන ඉඳලා හරියට මේ බර පුුසුලන ක්‍රීඩ කක් ඒ ක්‍රීඩාේ දෙනවාගේ බරඋසන් නැකව කොහොමද ඒ තිෙන් බලාගෙන සිටීමෙන් බරාත්ත අරිනෝනිේ අත්ත ඇදෙනවා කියන කාරණයසාරලව සහ පූරුවට ගෞනය ස්වාමන් වහන්සේ ප්‍රදේශනා කළා අපේ වැඩ සඳහන ඊලංක තියෙන්න්නේ අපේ මේ ga suakas karenaदेशका mata कर itu salah mata करनागे मेंसामाव किमाश दशसीमा को වෙනසකින් තොරව ඕනමම අනුෂේක්ට අත්තිනන්න පුළුවන් ප්‍රත්්‍යයක්චී අත්තින පුළුවන් දෙයක් හමදාම කියනවාගේ අවුදු පහහායට වඩා වැඩි ඒ බයසින් දලා දර්ගෝ අපි දක්කළ තියෙනවා නිසාතිය වඩලා ඒ සම්මාන්ධයෙන් තමාන්ග අත්දැකින් ප්‍රකාශ්කන නාකාරයකනිසා ඇත්තරම මේකට මේ තමන්ට හැකි කියන හැකි සංඥාාව විතරයි අපි ඇතිකරගත යුතු වෙන්නේ කලනි ස්වාමින්හස මතක්කර වගේ අපි පුච්චර බණය හවත් උච්චර මේ වැරසහ නොව පම්බන්ධද වනත් අප මේ ප අප තුළින් දකින ත්සාහ කරන්න නත්ත එතන අප පඩිකැටවක් තිෙනවා කිය කාරණය අපි මතක් කරන්න ඕනේ අප දේස්පත්‍රකාවට යුත්ම අපි මෙම අපිට පුුවන් කෙල් හැකි සඥාාවති කර ග අතර පස්ස කෙනෙක් කරනන මුලින්ම අපි නිසා නවානය ආශ්‍රයෙන් නිකුත් කරලා තියෙනවා බොහෝ අතිමත අ විද මහ සතිමතින්ද ගැනීම සම්බන්ධයෙන් බොහොමම බීජෝ පාට අතරින් අපි දෙකක් සඳකන් කරලා තියෙනවා මේ අලුත්තෙන් සම්බන්ධයන කෙනෙක්ට හරි මූලික් උපදෙස් මතක් කරගන්න හමනවින්න කෙනෙක් නෑමතත් ඒ ලිින්ස් මම දාලා තියෙනවා ඒ වටගි හිල්ලා ඒ උපදෙස්ආය අල් කරගන්න පුළුවන් කොහොමද එව කරන්න කියලා ඒ පස්ස එහෙම ලිුප දෙෙස් ලබාගත්තට පස්සේ කරන්න තියන්නේ කොහොම හරිම අපිට තවස දවස ඇතු තිය ඩරාජ කාරි අතරෙ කොහමහරිි පොඩ වෙලාවක් මේ වෙල්ලින් යොදාගන්ම කල හිතට චක්තියාරගෙන ඒ වෙලාග දින පතාවෙන් කරගෙන සතුමත් ඇවිදීමට සහ සතුමතින ගැනීමට යොමුවෙන එකයි එහෙම තමන්ඩ පුළුවන් කාලයක් ිහක් හරි මක්නහ එහෙම කරලා පය දෙක් සම්पूर्ණ වෙනකං මේ විදිහට දිකටම සාතමත වි මහහ साතිමතින ගැනීම කලා තමන්ත ලබෙන අදක ලवाන් විදිහට සටහන් කරන්න ම සටහන් කරලා අපට ලබාद Google फෝරම සහ ईම ලපිනත්ම සඳහන් කරලා තියෙනවා ඒවාට ඉදිරිපත් කරන්න ඒ කරන අතරේ දිගරම දැන් වාතාල්වට පස්සේ දිගර මේ සතිය වඩන කටයුතු කරගෙන අණඩ කළ මතක් කරනු ඒ අතරේ හැම නිරිදම් අපේ පෝග්‍රමක මේ විදිර පවත්වනවා ඇතකොට ඔබලං අපිට එවන වාර්තා ගැකි හෝ මනොහරතියෙන න අටිම ගෞ්න්‍ය ස්වාමීන් වහන්සේගේ ම කට අම ශාසනාවෙන් පස්ස ඒවා ගෞන වාන්හන්සය දිපත් කරලා ඒවට සුදුසුවිදදිී උපදේ සුන් වහන්සගෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ මේ සම්බන්ධයෙන් දැන්ම මේදික පතරපු සියලු තොරතුර ැනටමත් මික් සල්ලාරකට යොමුකල්ල තියෙනවා ඇසුම ගරත්තාාව නාඩියකින් මංයුම කරන්න බලාපපුරොත්තු වෙනවා මේ විද්‍යහත දිගටම මේ සතුමත් වා වටන ගම බාලතා ලියන ගමන් වැඩ සටහන්ටත් සම්බන්ධ වෙන්නෙ ෙඳ නාටම පක් කරනවා දැන් අපේ වැඩ සටහනි ඉළංග අංකය තියෙන්නේ අපේට අදට ලැබිලා තියෙන වාර්තා සහ ගැටලු ගෞදය ස්වාමීන් වහන්ස දිරිපත් කරන්න ඒ සහමම නදීට ආරාධනා කරනවා අද ප්‍රශ්නූතරවාරය මිවන ලෙස ොමත්ම ස්තුති රක අවසරයි ස්ොයින් වහන්ස තිරෝන් සරණයි ස්යින් වහන්සමාව ඇහෙනවානේ මේ නදී මහත්තය හරි අගන ස්යින් වස අද දිනෙත් වාර්තා හතරක් ලැබී තිබෙන ස්ොයින් වහන්ස එන්න මුලින්ම මම Uh, in fact uh, today's's uh, report is uh, like a diary so she actually uh, composed five days of her experiences into a single document uh, so let me uh, read it out Monday july 9 19 today it's a rainy and gloomy day. But I can jump in water, puddles. I also caught a cold and cough. So I don't have to do schoolwork. Tuesday, July 20th. I thought... I thought some... the earlier sentence. I also caught a cold and cough. Ah, okay, okay. <laughs> yes, yeah, so I don't have to go to school do school work um, tuesday july 20th today is a very smoky day due to wildfires in canada i can't go outside to play but i'm glad i have to i have a home so i can stay inside safe and sound wednesday july 21st I want to play with my Mr. Play Dove mouth, <laughs> but it was broken. But I took some tape and fixed it. I am glad that I got my fix in mind from my daddy. Tuesday, July 22. Nothing bad happened today, and I am glad about it. Friday, July 23rd my camping trip was cancelled but i am glad that we put on our tent in the backyard and slept in the tent you don't need to go to the forest to camp you can also do it in the backyard uh, that's the end of the report so answer uh, let me share her painting as well yeah that's the end of the report sorry. Nurse. so that's the painting yeah right so i think this is the homework we gave to play a glad game while uh, she is doing her day to day activities so it's some valuable nice information we have here now as you mentioned you can you know catch a cold then you don't have to go to school or you don't have to do homework so that's an easy way out you know so those things also you can do <laughs> and when the kids are little even i used to do such things when early morning i wake up sometimes now uh, i feel that in in about half an hour i have to get up so i started you know uh, coughing and little by little develop this sickness within like 30 minutes and eventually the mother will come you are sick it seems no she will say so i will stay home so the sickness will last only about one hour then when the time is too late i'm back to normal so these things are natural to kids and they are very talented very skillful in doing those things and as you said you were playing glad game so this might be a difficult time in your environment, but still, you try to be glad. You try to be glad that you have a home that you can live in. You have the safety of that home. Some people, they might have to leave their home due to this situation. So they won't even have a roof on top of their head. So they had to stay probably in a tent or some other. Uh, common place they have to stay, so all these things are there. So we appreciate what we have, instead of trying to get something, in instead of trying to uh, find targets, we appreciate what we have. When we appreciate that, we understand that we have a lot. We are blissful. We don't have to go for targets to find. We don't have to go search for things to find happiness instead we are blissful right now right here so that's the idea behind the glad game you can say or that's the idea behind the mindfulness if you are glad about the present moment if you, if you are glad about the current activity that you are doing you won't wander off you won't think about some other places you won't think about some other activity you won't think about some other time you won't think about some other person because you are glad about yourself, you are glad about this place, you are glad about this moment. So that's the glad game we are playing. And when we play more and more, that becomes our default mindset. Now, our default mindset would be something else. Now, our default mindset would be to wander off to the future or the past. Or to some other place, or to some other person. But when you play this glad game more and more, it becomes the default. It becomes your default mindset. And if you have to go to a different location, then you have to think and go. Because mind prefers this moment, mind prefers this place, mind prefers this person that you are in. So that's the change we want to do but you have to do it again and again play this glad game again and again from early morning to till you fall asleep you can play this glad game when you are brushing your teeth i am glad that i am brushing when you are playing with your cat you are glad that you have a pet to play with when you are doing your homework also you are glad you can do your homework gladly so that's the glad game we play and when you play more and more defaultන් අවසරයි ගෞනය ස්වාමීන් වහන්ස අපේ දම් ගෞනය දම්ම සාගර ස්වාමන් වහස පට නොකිර අපි ජනගන්න කති දම්ම සාගර හාමුදුරුවනං ගිහිල්ල කඩුවල ලොකු හාමුදුුවක දම් සුබද්‍ර කියලා හාමුදුර කෙනෙන්න දෙන්න පුළන් අන්න සනන ඒ හමුදුරන්ට පොඩ කාලාලතන ක මක මේ වැඩසරහය පස්ස බහන්සට තාව වැඩ සහන කියන නිසා මේ එහෙම උපමාතර පුලන්කම තියෙනවා නම් අපි ු ප්‍රහට් දක්කන්න මේ අප ආරාධනා කරන්න ඔබොම ගෞරවෙන් අපිට අනුකම්පාවින් ප්‍රශ්තරවල්ට සම්බන්ධවෙන්න කිය අප ගඩ ප්‍රශ්න තිය එකටවෙලස් වහමුණත අටහමාවිතරනවත්මුද ස්මහම කප ම ප්‍රශ්න ති ප්‍රශ්න පහක් තිනම ස එක කතරමපුම තරයි ති අප ගතුත් ඇතරමතින ප්‍රශන හතරයි සමහො හද අපි ටක් ලා යමු එවැනි වාර්තා සෝනිහන්ස එක තමයි ර එක වාක්‍යයක් පමණ තියෙන්නේ එකැකෙලියල තියනවා ජීවිතය සහ පැවැත්වීම පිළිබඳව දැන ගැනීමට අවශ්‍යයි. ච්චරයි ස්මිහන්ස ියට යෙන්නේ. අවසර වාමන්හන්ස මට මේ මල් එක තියෙනවා ඒ ප්‍රශ්න දෙපත් කප කෙනාගේ මම උපදෙ සකස්කරුපු උපදෙස් වාර්තාව මට පු කළට යයාන්න පුළුවන් අද අපිට කාලවෙේලා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන නිසා ප ළඟ ප්‍රශ්නයට යාම කියර ම යෝජනා කන්න. එතකොට නයි තොරතුරටගේ ඇවුහම අපිට ළඟ සතිතව ර්තාවල්ලිය ලේවානිකිීම ටික හරහගිහිල්ලා ඒවිදිර පොඩි උත්සාහය දරලාෑතුන්ගෙන ප්‍රශ්නය සොයින් වහස ගෞරණීය ස්වාමීන් වහන්ස අවුරුදු දහයක් පමණ කාලයක් සතුමත් බව පුහුණු කරමින් සිටිමි. වරින්වර නේවාසික වැඩමුළූ වලටද සහභාග වී ඇත. දෙනපතා ගෙදරද සතිමත් බව පුහුණු කරගෙන ගියත් සමහර කාලවලදී ඒ එකදිගට කරගෙන යෑමට බාදා ඇතිවූ වකමානුද තිබේ මුල්කාලයේ අනාපන සතිය අරමුණු කරගෙන සතිමත් බව ඇරඹුවත් පසුව එය නොදැනී යාමනිසා පිින්බීම හැකිලීම අරමුණු කරගෙන සතිමත් බව පුහුණු කළමින් පෙර භාවනා අත්දැකීම් පර්යංක භාවනාව අනාපානයේ මුල මැද අග ආශ්වාශය අවසානයේ ඇති ඉගු හිස්තැන ප්‍රාශ්වාසය අවසානයේ ඇති කෙටි හිස්තැන වායෝධාතුයේ සැහැල්ලු විසිරෙන ස්වභාවය පටවිදහතුයේ තද බව තද වර ස්වභාවය ආපෝ දහතුයේ වැකිරෙන ස්වභාාවය සිත සංසුන්වී සිතිවිලි කිසිවක් නොමැති ස්වභාවය. එකකට එකක් කිසිම සම්බන්ධයක් නැති සිතිවිලි කෑලි කෑලි යන එන ස්ුභාවය. පර්යංකේදී ඉතාමත් පැහැදිලි අවිදිමත් ඒකාකාරී තැනක සිත පිහිටිම නිසා එපා වූ ස්වභාවය පරහන්තුල නෙවාසික වැඩපිළිවෙලකදී දේශ අනුෂ්‍යය ඉතා ප්‍රමුඛව එක පර්යංකදී අත්දැකීම පරහන්තුළ නේවාසික වැඩ පිළිවලකදී සක්මන බම දකුණ පොළොවේ තද නුදු රළු උනුසුම් සිසිල් බව පොළොවට සාපේක්ෂව පතුළේ ස්වභාවය සිුරුරේ බාර එකපාදේකසිට අනෙකට මාරුවීම ිකවේලාවක් සක්මන කිරීමේ දී වහෙසක් අලස බවක් දැනීම එදින දෙයා ජීවිතයේදී කටයුතු කරන විට සතිමත් බව සහ සම්හර අවස්ථාවලදී මහන්තුල අවශ්‍යනම් අන්නු කුඩා ඉරියව් පවා අත්දැකිය හැකි ස්වභාවය බොහෝ අවස්ථාවල එන සිතුවිලි පිළිබඳ දැනුවත් බව වරහන්තුළ විශේෂයෙන්ම දේශ සහගත සිතුවිලි එන බව එන විට ඒ බව දැනීම ප්‍රශ්නය දැනට මාස කීපේක සිටම පරයංක භහනාවේදී වාඩිවී ටිකවෙලාවකින්ම නින්දක්වනි ස්භාවයකට පත්තේ මෙය දිගින් දිගටම සිදුවේ. පරයංක භාවනාවේ යෙදන්නේ ප්‍රාත්‍රී කාලයේ නිසා මෙය දවසතුළ කරන කටයුතු වලදී වෙන වෙේස නිසා සිදුන බව මුලින් සිතුුවත් ඒ එසේ නොවෙන බව දැන්තේරේ. සමහරවිට නින්දෙන් අවදිවීම පිනාඩි හතලිස් පහක්වැනි කාලයකින් සිදුවේ සමහර විට එක්ම පාර්යංක තුළ නිින්දත් අවධමත් භාාවයක්ත් අතර කිහිප වර්ගත් දෝලනය වේ නින්දෙන් අවදි වන විට ඉතා සියුම් වූ පුම හෝ ඉඳගෙන සිටින ඉරියව්ව අරමුණුුවේ සමහර පර්යංක වලදී හිස කඩා වැටී තිබෙන දැනේ එවිට සෙමෙන් ඉරියවෝ සකස් කරගනිමි සමහර අවස්ථාව වල හිස කෙලින් තිබුුණ ෙල්ලේ දෙපස මස්පිඩු නහර තදින් ඇදී ඉතා තදබල වේදනාවක් දැනේ එවැනි පර්ෑංක වලින් පසු පරෑංකෙන් නැගිට්ට පසුවල් එක වේලාවක් යැනතුරු බෙල්ලේ මෙම ස්භාවය අදදාාකිමි සක්මන් භාවනාවේ දී සක්මන් කරන බව දැනුවත්ය මුලින් පරි ති විස්තර දැනගැනීමට අපහසය පහන්තුල අවශ්‍යනම් ඕමනාවෙන් බැලූත් ඒවා දැකගත හැක පතුළට වඩා කකුලේ උඩ කොටස්වල සිදුවන චලනයට අවධානය යයි එදිනදා වැඩ කරන විට මුලදී තිබූ තරම් සතිමත් බවක් නැති ලෙස හැගේ ඒවිට සිත පිටයාම වැඩිවී ඇති බවක් දැනේ භාවනාව ඉදිරිීට කරගෙනයාම සඳහා කාරුණිකව උපදෙශ පතමි තෙරුවන් සරණයි පාර්තාව අවසන්ස්වාමෙන් වහස නදී මහත ඒකේ කරුණු කීපයක්ේ තන් ැවල සහන්න නර ඉදිනදා වැඩ ගැන කීපක නැත කියන්නකො තට පිට ඇතිටගන්නපු ඇහු අද බලවා අන්තිම මතිවුණ අන්තිමවාක්්‍ය දෙකතුන්නඉදිනදා වැඩ කරන විටදී මුල්ලින් තිබූ තරම් සතිමත් බවක් නැති ලෙස හැකියි ස්මහන්ස එවිට සිත පිටයාම වැඩිවී ඇති බව දැනේ ඕක තම මං එතට ඔය ඔය කියන කතාව තැන්කිහිප එක වෙනවෙන විදිහට ලිය වෙලා තියනවා. මේ ප්‍රතිපදාව දියුණ වෙන ක්‍රමේ තමයිඔය කියන්නේ ඉතින් අපිතමු යම් කිසිවිදික මුලින් උත්සාහයකින් තමයි අපි හඋත්ස්මහරි පිින්බීමක් හැකිරීමක් හරි මොකක් හරි බලන්න පටන්ගන්න තොට මේ කරන වැඩක් අතර මුලින් තියනෝ. නමුත් කරනකොට කරනකොට දවසක මේ හොස්ම විය ැ කියලා නැති වෙලා යනෝ අන්න කරන වැඩේ අපිට එතනින් අතුරු දහන් වෙන නහම ල මෙච්චර ලයින්ද ුස්ම බැලීමක් සිද්ධ කර ොට යාය නැති වෙලා යන්නන්නේ එකට තතා කියාගෙන තමයි ඒකට බායි කියයාගෙන තමයි එතට ඒ වෙලාවට අන්න කරන වැඩේ කිරීමක්තිවුණන නං ඒදේ නැතුවගියා එතටොන්න කතාව අපිට පිගන්න හරි අමාරු ඇතරම. මෙතැනින් මගේ කිරීමි වරයි දැන්තින්නේ කෙරෙන වැඩක් කියනෙක බාරගන්න ගොඩ දෙනෙක් කැමතින තොට ඉතනවා පිම්බි ැකිලි ල්ලගන්න ඕනනි කිලිතෙෙනවා වෙන මොක්හරරිල්ලගන්න ොන කිෙනවා ඇතරම මුකුත් අල්ලා නොගෙන ඉද මේ හික්මීමමක් තම යොතෙන් දිත්තින් මොකුත් නොකර ඉඳේ හික්මීමක් තම යොත දිත්තින් ඒ හික්මුණ ගමන් මොකද වෙන්නේ ඔයි කියනවාගේ කලින් තරම් විස්තර නැතිස්වභාවයක් වට පිටාව ඔක්කෝම දේවල්ල ඇදමේ හිත ොහේ නිකං ඉන්න ස්වභාවයක් ඊළඟට මේ ඇවිද්දත් කලින් තරම් දැනෙන් නෑනිකම් බැලුවොත් පේනවගේස්වභාවයක් තමයි මතුවෙලා එන්නේ තියෝග තමයි තියන ඉහල්ලම හික්මීම ඒ හික්මීමට අපිට කොච්චර සූදානන්ද කියන එක පරීක්ෂාවේ නොමක දීති තොට අවුරුදු දහයක් තිස්ස කරන කෙනෙක් හැබැයි මාසනුත් ඕෝක සමහරිට අල්ලන කට ඉන්න තින් මේ වාර්තාව ගොඩාක් විස්තර සංහන්නේ නොව අපි කියීන කතාව ගැන. ඉති ඒක දැන් බේ මහරරි ෝ රි හ න ැ පරිියන් ට ගේ තිස්ත්‍රරගේ විස්තර තුරු බලන්න බලන්න නවත් වන බැලන ඉ රි අත්ලිස්වා කොයින්දියද ොනවුණනක් දන්න පවු ඇවිල්ල වැටුණු. ත සෙදින ජීවතවලත් එහෙම ලොක්කුවට අවධනයක් පිටෝගෙන වැඩ කරනවෙනට ඔහෙනිකක් රූඩයක් වැඩ කරනවා. බැල්ලුවොත් පේන හිත එහෙමේදුවන සිතුියල වලට පයින අරහෙමේ පයිනවා. තිඔඒ මුකත් නොකරරිඉදීම ප්‍රතිපදාවතියෙන් නොතර දැන් ඒක තේරුම් ගන්න නැවත නැවත අපි මෙ විදිරකමට අහන්සාකච්ඡා කරමින් නැවත නැවත උත්සාහ කරමින් මේකනිකං හරිටට කොටලාපෝන වගේ කතාබහ කරන නමුත් තර එක එක්කනට තේරෙන්නේ තමු සූදානං වෙච්ච අවස්ථවිදි තමයි ම වාර්තා පුරාවට ඒ ගමන ගිල්ල තියනවා නමුත් ියනෙනාඒ සූදානමිල්ලියනවා අද නැද කියනෙ එක තාම ප්‍රශ්නයක් මේ බාරගන්න සූදාානත නදකනක තාම ප්‍රශ්නය ඩ ආර්තාව වන්නන් මේ ආගෙන ඉන්දිය පිරිස නැවතතාහල බලන්න ඔය කියන කතාව නැවත නැවත ප්‍රශ්න කරනවා මුරු ආදතාව පුලාාවට පඩංගත දැනන්දල කෙරවල ගම්ම ප්‍රශ්ස කරනවා මේ හරි මේ හරිද මේ වෙනද හරිද කියනෙක ප්‍රශ්න කරනවා මුම ඕෝකතමයි වියයුත්ත ඕක කවධහරි භාර ගන්නකං මේ ප්‍රතිපදාව තව 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 ඇදි අදි අනෝ නමුත් බාරගත්ත දවසර තේරනවා අන්න නිකං අමුතුම ලෝකෙකට ගියා වගේ වයිටවාට රෆ්ටිං වගේ ප්‍රෝලකෝස්ට රයිඩයක්ක් වගේ හමුතුම ගමන කයනෝ. මම අතදන්න ඕන නෑ. මමාත දන්න ඕනෑ ඔහේ නිකං ඉන්න විතරයි තයන් වැඩකඩ්යුතු කරන්න විතරයි තයෙන් ඒ ක්‍රියාවලියට ඉඩ දීලා. තැපි මෙන්නවා කරින්දීම පතිපදාවොහොත් අපි කැමති නෑන අපි තැන් හැමෙලේ මොකක් හරි කරන්න ඕනි කියිය කරන්න ඕනක තමයි අපි ඉදි්‍රියෙන්තියාගන්න නමුත් නොකර හින්දීමක් බවට තිකදවසකින් පත්වනොම් තට පස්සේ හරිල් ලේසි වැඩේ ගුත්නෑ නිකං ඉන්න ති නිකං ඉන්න බැරිකාම තියෙනනොති ප අපට ඇත්ත ඒේගද වැඩ කටයුතු කරන්න එදින දා ජීවිතය ගැන වැඩි අවධානයක් දෙන්න සක්මන් පරිියංකත් කරන්න බලන්න මේ මම මොගේ මේ ඉන්න ඔල්මන්ට එක නැති කරන්න පුළුවන්ද මට මේක යහේ අන්න දීල බලාගනඉන්න පුළුවන්ද බලාගෙන ඉන්නවටරවාගේ නොදාන දිහාවට ගිල්ලට වැට. හ ඉදියදක කෝ මොනවනද දන්න එඇදි ජීවිතත් සතිය නැ්ව විලාගියාවගේ සක්මනකට සියයක් ඇත්තමන වගේ සභහයක්තමයි ඉතුරුවෙන් යවත් මේක තමයි මේ ප්‍රතිපදාවේ ගමන කියල බාරගන්න කෙනෙක් සූදානන්ද ැද්ද කියෙන් ප්‍රශ්ය නැවතනවති තින් වීමසේනෝ. ඒක සවභාවිකයි තයපේ බලාල මුටිකෙන්ටිකටි කෙන්ටික මේ කෙනට මේ සූදානම ලංකරගන්න උත්සායක් ධරන්න කියලා කියමනේ දද ඉලාගවාර්ත ස්න්හන්ස අවුරුදු දහයක් පමණ කාලයක් සතිමත් බව පුහුණු කරමින් සිටිමි. වරින්වර නේසා නේවාසික වැඩමුළු වලටට සහභාග වී ඇත. තිනපතා ගෙදරදී සතිමත් බහ පුහුණු කරගෙන ගියත් කලින් කර නෑ සමින්න් වහස පටත්නේ ඒ එක කිලේලවම් බැලුව කලින් හොන්න හට එපතා මසන්න තිනපතා ගෙදරදී සතිමත් බහ පුහුණු කරගෙන ගියත් සමහර කාලවලදී ඒ එකදිගට කරගෙනයාමට පාදා ඇති වූ කාලවක්කවානුද තිබේ. පසුගේ වසර අවසානයේ ාගේ පාදේ ඇම්ියටේෂන් එකක් ක්‍රීමෙන් පසු මොනම ආකාරයකටවත් සිත එකඟ කර ගැනීමට අපහස වී මාස කීපයක්ම ගත කළෙමි ඒ ශල්ලි කර්මයෙන් පසුව ගත් විවිධ වර්ගේ වේදනා නාශකවල පලපෑම නිසායයි සිතමි අරයංක භාවනාව මුලින්ම ඉඳගෙන සිටින ඉරියවුට අවධානය වෙෙමි හි විනාඩි දහැයක් පමණ සිට පිම්බීම හැකිලීම අරමුණු කරමි. නමුත් එහි විනාඩියක් පස් සිටිය නොහැක. එවිට ඔළුවේ නාඩි වැටින ස්වභාවය ඉතා හොඳින් සම්වේදනය වේ. මුළු ඔළුව පුරාම මෙය දැනේ. එක වේලාවකින් ඒද නොදැනීයයි. එවිට සිරුරේ අනෙක් ස්ථාන අරමුණු කරමි. ඒ ස්ථානම්වල ඇගිලි තුඩුවලින් ඉතා කුඩා පුළිගු පණින්ාක්මෙන් දැනේ. සමහර අවස්සාාවලදී ශරීරය තුළ ඉන්ද්‍රිය වැඩරන ශබ්දමරහන් තුළ හදවත ආමාශය ඇසේ. අවට පරිසරය කෙතරම් කළබලකාරීවුවත් නිහඬතාවේ හඬට ස්විච් විය හැක සමහර දිනවල සිත විසිරයාම ඉතා අධිකය. මගේ ඇම්පියටෙට් කරන ලද කකුල නැති බවක් තාම නොදැනේ. එම කොටස කැසීම් ප්‍රදීම් හිරිවැැටීම් සියල්ල දැනේ. කෘතිම කකුල දමාගෙන සිටින විට කෘතිමකුලේ විලුම්බේසික ඉන්තිරියට සිුරුරේ බර සම්ප්‍රේෂණය වන ආකාරය තවම හොඳින් දැනේ සාමාන්‍ය කකුලේ දැනෙන දැනීම් සියල්ලම පවා කෘතිමකකුලට දැනී උදාහරණයක් ලෙස සපත්තුව ඇතුළේ අඩියේ තිබන මැටිරියල් එකේ ස්වභභාවය පවා දැනේ ප්‍රශ්න මගේ පුහුණුව වහන්තුළ පරයංක භාවනාව විශාල වරදක් ඇති බව සිතේ ඒ නිවැදි කරගන්නේ කෙසේ දැයි කාරුණිකව පහදාදුන මැනවි. සිත අධිකලස විශ්්‍රීයන අවස්ථාවල කළ යුක්තේ කුමක්ද පර්තාව අවසන් ස්වමෙන්නාාස. හොඳ එතකට වරදක් විදිට හඳුන්න්න අනිමකද දන්න දැන්ේ හොඳ වාර්තාවක් මට අහගින් දිය දැන්තිමට කියනවා පරයංක භාවනය ලකූ වරදක්තියනවා කියලා. ඇබ සි ඒක ගැන කුත් අදහසක් මට හිත සයිනාසර අයිකරපු කක්කුලේ දැනන් දැනවා කියල ීලලා තියෙනවානක ඒක වැරද්ද කියලා ය හිතනවා අප සිුම් කන කන්නය කිය අපිට පුළුවන්දක් තැනත්තාව බඩක් කැටක් කර ගැනම මේක පිළිබන්ධ මේ පොඩි කමෙන්ටයක් ගන්න අපි අතර අනිත් ප්‍රශසේ සසාකච්චා කර නැවතෙමු අපි රජිකට බර්ධ කපුකාම්. මට දන සා එත්තරම හොඳ වාර්තා කියල තමයි ඒකන ඔක්කොමගේ අන්තිමට දෑනම් මං උඩේ අඩි කරුුණා බැලේ මට අගේ අසිහියද කියලා මේ අපි බලමුක් නෑ ඕකේ ක කියන්න දේවල් තියෙනවා සෑහන අපි බලමු අවසරයි සාමීන් වහන්සේ රාජිකා කතා කරන්න පුළුවන්ද ඔවුල්ලිලාඟ අප කියන්න ඔව මේ ඇත්තටම මේ වාර්තාව මේ සුගැත්තායි යගේ දැන් සුගැත්ය මෙතන ඉන්නවා නමුත් කතා කරන්න නං තරම් කැමැත්තන්න නැහැ මාමක් කැමති ුවෙන් උත්තර දෙන්න. ඒක තමයි ර දෙමක්මත් උඩ එකම හෑල තිබ හල්පනන් කරා හරිල්ක මේ එහෙම කරමකමක් නෑ යා වෙනුවෙන් කඩු තරන්න පුළුවන් ඕන ඇත ලිතව ගත්තාත් ඇැති අපිට කෝමාරිකමන්න පහසු විිය මේවෙලා කතා කරල විසඳ ගන්න පුළුවන්කමත් තියෙනවනංඒක බොහොම වටිනවා කියල මම හිතනවා ස්වාමින්න් වහන්ස හොඳයි ස්වාමින් වහසේ තව දැනගන්න අවශ්‍ය එ දෙයක් තමයි අර දැන් කපපු කකුල තාම තියෙන බව දැනෙනවා වෛද්‍ය විද්‍යාවෙන් අයකට කියන්න ඇතරම ෆැන්ටම්පේන් කියලා වෛද්‍ය විද්‍යා විදිකට ඒක තියනක හොඳැය කියලා තමයි ගොල්ලන් කියන්නේ එක පුළුවන්තරන් ඉක්මට මේ නැති කරගන්න කියලා. ඉතිං නමුත් දැ වෙන තුළොත් දැම්මමාස් අටක් වෙනවා තාම ඒ දැනීම හොඳින්ම තියෙනවා. ඉතිං ඒ දැන් අපේ භාවක් පත්තෙන් ඒක බලද්ද ඒක නරක දෙයක්ද කියන එක තමයි දැනගන්න අවශ්‍ය වෙන්න ස්වාමීන් වහන්ස එක දෙයක් හරි. අනි ඉදන්න ගන්න දේ අවශ්‍යදේ තමයි පර්යංක භාවනාවදී අර මේ එක එක්ක දේවල් අරමන්වුවන එක උදක්හනයක් විහර සමහරලාට හුස්ම සමහරලාට මේඇගේ කයේ සංවේදනායි ඒවාගේ දේවල් වල මාරුවෙන එක ඒ මේ නර්ක දෙයක්ද කියනකක් දැන ගන්න අවශ්‍යයි හොඳයි එතකට දැන් දැන් මේ පැහැදිතාවයක් තියෙනවා. අර කියන ඉදිරර කකුල දැනීම පිළිබඳ තමයි ගැතුල මතුලා තියෙන්නේ ඉති දැන් අපි මෙහමයි දැන් අපි වෛද විද්‍යියාවට අනුුවමතතියක් දක් මැකියාවක් නැහැ. නමුත් මේ සාමාන්‍ය මේ පියහල තියන කරුණු තමයි ඉතිං ඔය නැතිවෙලාගියපු ඒ විදිහයේ ලිම්බගක් තියන බාව දැනීම සුභාවික. එතකොටට අපිතමු දැන් සහරවිට මමහලතියනො දැකල තියනෙනවා අරම. ඔය යුද්ධෙක වගේ අතක් නැතිවෙච්ච මනුස්සේෙක් අනේ අත නැතිවෙනකොටේ දැනච්ච වේදනාව සමහරයිට මුළු ජීවිත කාලේ අවුරුදු දාහයක් විතර එක දිගට 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 පවතින දකටාර නැති අත්තේ තමයි මේ වේදනාව දැනෙන්නේ එතකටාර අනතුර වෙන මොහොතෙදී ඇති වෙච් ේදනාව හම දිගට පවතිනවා. ඉතිේ වගේ අවස්ථාවක්ක මේ මිර මැජික් කියලා අන්න දැම්ම අත්ත අධ දෙෙකම පෙට්ටිය ඇතුවට දාලා එකා තක් අ නැති අත්ත සැඟවෙද්දි. මේ තියනත් ඉදිරිපත් නතරනේ පෙට්ටිය එක පැත්තක තින මිර එකක් දොඩ අරාර එක තක් තියෙනවාන එකත් එක්ක මිරයකර පෙනවු හම අන්න මේ තැනැත්තට ඒ හා පැත්ති අත් තියෙනවාගේ පෙනෙනවා. එහා පැත්ත අතත් පැහැදිලියව තියෙනආකාරයක් අර මිර එකකක් ඇැවිලපේන. ඊට පස මොකදවෙන්නන්නේ න අත්දෙකම මිරි කලා. අධදෙක්ම එක අරගෙන මෙන්න දැන් හරිමගේ අදදෙකම තියනවා කියනක මනසක දාගෙන මෙතැත් අදධදක ර ලෙක් කරනු. ඒතොටම ගොදවෙන්න අර අවරුදු හයක් පලාලක් පේන් කිෙල වලට වන්න තින්න බැවුණු ඒ වේදනවෙහෙම නැතිවෙලායන. තින් ඔය ඒ දැනෙ එක සවභාවිකයි තො දැන් මෙතැන තියෙන්න නිකන් අර සංවේදනනේ තකොට ඒ කාපේ ඇතරම යාරදැන් මිර ැජිකයකින් වෙන්නෙම කද කියල ලද මනසේ යම්කිසි. තමයි ඒතින තිීන්. එතොට මනසෙෙන් තමයි ර වෙහෙසක්කදාන දෙවුණ ඒකට යම් කිසි ප්‍රතිකරමයක්ගේ. ඉතිං දැල් ඔයවගේ දේකට හොඳම ප්‍රතිපදාව තමයි අපි මේ ඒදිලයින්නේ. මේ විදිහයට මේ සතිමත් බව පුර්දු කරනවානං. අපිට එතකොට කය තුළින් දැනෙන දැනීම කයේ හඬට නිවයි සවන් දෙන්නේ. තට කය තමයි මේ ආපදාවට ලක්වෙලා තිීන්. එතොට ආපදාවට ලක්වෙලා තියෙන කය අනිවාරෙන්යාගේ සුවසේවාක් හදාගන්න සවවීමක් සිද්ධ වෙනවා. එතොටේ ස්වීමේදී ඔයගේ විතර තොරතුර දැනවා. අනිතක තමයි සාමානික කනෙට නොදැන්නෙන පමණට වැඩි විස්තරතොරතුරු දැනනවා මේ පුහුණුව කරන කෙනාට. ත හොන්ඳට සිහිට හස්සුව වනේ මොනවද දැන දැනීම් කිය අර විදියටට ඇතුළලට යන ක්‍රියාවල ආහාරදිරවී මේ වගේ දේවත් මෙන මේ ඇගි හොෝ නොවගේ සහරවීට නැති ඇගිලි. ඒස්නායි තුඩදුවලින් ඒ දැනීමමත් වෙලායිනවා එතොට මේ අපේ පැත්තෙන් බැලුවත් ඒක එහෙම ගැටලුව ප්‍රශ්නයක් වේ නනේ අනිතක මේ ධර ේදනාවක් වෙනෝට යම්කිසි දැනීම් ටිකක්නේ තියෙන්නේ දරන්න බැරි එහම වේදනාවක් හෙම දෙයක්න මේ නිකං අර දැනීම් ටිකක්තියෙන් තොටාර නැති ඒ කොටස තියන බව අපිට හැගේනවා ඒ දැනීම් තියනවා එතකොටාර මේක කොහෙන්ද එන්නේ කියල බැලුවොත් එක් තරවිදිගරාර අපේ රූපේ ෑ ඔතන දැන්ද පංචබා දනස්කන් දෙ ගැනේ කතා කරෙ රූපකොටසනෑ නමු ඉතුර ටික ට්‍රියාත්මක වෙනකාරයක් නොයිති එතු රර්කයපු විදියට විින්ඩීම් පෙන්ඩනවා සංඥාවක් තියනොම එකක තියනවා කියලා ඊට පස්සේ සංස්කරණයක්නවා විඤ්ඥානෙන් මෙෝ වෙල වෙෙන්ගල අහඳරන්නල දෙනවා එදොට ඉතුර ටිකම තියනවා තොඩ අපිේ එකක් කියලක වැෙන් කරන්න බෑ කියනෙ මම ධර්ම දේශනා විදික්කිවවා. ට හොඳ උදාහරය තමයි කියන අවස්ථාව දට විදිහට අපිට රූපය කියල කපල අයින් කරන්න පුළුවන්ද එහෙම බෑ එ බෑ එතකට දැන් හරි මේ භාරය බිමින්තියන්න්න අප අදහස ට භාරය බිමින්තියෙන් ප්‍රතිපදාව තමයි ඔය වාර්තා පුරාවට සඳහන්වෙන්නේ තොට ඒක මේ ඇදිලා ඉන්න එතකට ඔ භාරය වෛදිවරුන් තිං දවසකට සත්‍යයයි කියන වයිදවෘති ඉන්න කට්ටීම මෙත ඉන්නත් පුළුවන් ම ල්ලතු යක් ම අලුත්ත ක් කියනවා ඩි වහි තයක් කියන මේමයි සත්ය කියලා කියන්න බෑ අපිත් එහම කියන්නද. අපි කිය මේ වනශන සභාවයක්ක්ති න ප්‍රක්ටිස් එක දව සිින්දවසේ නස්සේන මේ කියන කතත් දවසිදාවස නස්සේන අද කියන ක්නේ සහර හට කියන්න දෙදක මහග නිදල සංන්ධය කරන්න නෙට ේරවා ප්‍රතිවුද්ධ මතදැකි දයි පත් කර හරියට මහරි. ම ම දුම් පි ක් ප න්කග හදන්න. ති ඒ සඳහා යම් කිසිවිදධියක අර ස්තීරදයක් ගන්න නෑ අපේ හැගීමක් නෑ. සිරෝධයක් ගන්න නවස්ථාවක් අපි උදාකරගන්න එඇවනට හැමදේම හරිට නිග අර බෝලයක් ැරක නාවගේම කැරකකින ලෝග වෙනස් මින් තමයි පවතින්නේ. තො මේවාගේ ප්‍රතිපදාවකින් ඔයගේ දේකට ඇත්තරම සවවීමක් ගන්න පුුවන් හොඳ සුවවීමක් ගන්න පුළුවන් ඒ සුවවීමේ ක්‍රියාවලි තමයි යය දැනෙන්නේ එතුට ඕකෙම යෙදිල යිඉදිලා ඉන්න එතොට විධ පෙරල්ලී උඩිය අටිකුරුුවීම එන්න පුළුවන් ඒ ගැටලුවක් නෑ එ පවට ප්‍රශ්නයක් නෑ නැවත නැවත යදෙන් නැවත නැත යෙදෙන්නේ දෙන්න තේරෙයි සුවවීමක් වෙනවා පහසුවක් ලංවෙලා යනෝ තමන්ගේ අරාර කන්ද භාරය ාත න සේයක්ක් ට තු ක කිය ඒක හොඳ අවස්ථාවක් මොකද ජීවිතයගේ ප්‍රශ්න ැල ඉදිරි පත් වෙලාලට තමයි අපිට කියන යථාර්ථය තේරෙන වෙලාව. ඒ වෙන අනිත්වෙලාවට ප්‍රශන ගැතර නැති වෙලාවටන්න පිට කි මේ පිළිබඳ වටිනක මක්නෑ ගලඩ්ගේම එකක් අපිට පලේවෙන්න නමුත් මේ විදි්‍ය ආපදාවක් වෙලා අන්නයක් නැතු ගාට පස්යනන්න තේරනෙනවා කක්ුල්ලක වටිනකම්. තක්ක අමාරුවකාවට පස්සේ තේරෙනවා ධත කරතින වටිනකම රීදෙන් ඇති කොටතින වටිනාකම් එවිදිිය සංසන්ධනයක් සහිතව හොඳ පාඩමක් ඉදිරිපත්ව ලති අනවස්ථාවක් තයෝවගේ දේවල් තමයි අපේ මේ ජීවිතේ යථාර්ථය අපිට නිවැරදි අර්ථය අපිට පෙනල දෙන් එක් තර අවිද කියන මේ මේ තිරෙන් පිටි පස්සේ ජවනිකාව පෙනෙන් අවස්ථ තමයියිතන් ඔෑ තොරව මේ තිරෙ පිටි පස්ස ජවනිකාව පෙනේ නිනෑ ති මේ ජවනිකාව පෙන අවස්ථාවක් ඒ සඳහා හොඳ පෙර සූදානකෘත්තිය නොමේ විදිහයට භාවනාවක් පුරුදු කල සිහිියයක් පුරුදු කළ තමන් යම් කිසි ක්‍රියාවලියක ඇදිලයින්න කෙනෙක් එතකොට ඒ පෙර සූදානම අපිට සෑහ අනුග්‍රහයක් කල තියනවා තුො විදිහට නැවත නවත මේ කය දැන දැනීමෙක් කල් ගස කරන්න. ඒවා පිළිබඳ මතවා දොල්ලුට දාගන්න එපා එවිනිුට විවේකිවන්. එන්න කොඩ නකොට අනිවාර සුව සේවාක් දියාවට අනිසා අනිවාරය හසක් දිහාවට තමයි පිය අදලලායන්නේ හෙම නැත්තම මේ ධර්ම බොරුවනවා මේ ධර්මය බොරු කරන්න පුළුවන් දෙයක් තාම මංහිතන්න පහලලා තිනො කියලා ඔය පරීක්ෂණවලත අල්ලන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ පේෙන් කියලා එක ඔක්කොඩො වැඩිය හෙලිින් වැඩ කරනවා තියනනිදේ තමයි අර සිතීරවලටේ හෙටම මෙහිට පනි නොකවා ඇති ඔ ය කියන කටාව කියන්න පුළුවන්ගේ පනිව දැනගත් හින්දන්නේ එක සසිහට හසු කරගත්ත හින්දන ඒක නිසා ඔතික ඔක්කෝම ඒ වෙන විදි හරි ඉටිදට පයි නෝ එක සෑජ්ජය එකකදී මේ විදිට එහෙම පාලනයන්න ඇතු ගලාගෙනය නෝ නෙමේ හිත. එකක තමයි ඒ ප්‍රක්ටිස්ක පෝග්‍රැස් එක තුර ඒ අවස්ථාව දෝ හ ඉඳදල දම යෝගක කිය අන ඔක නොටස් නෝ කාලින් දන්නෙත් නෑ දැ තේ නෝ මේ පයිනෝ ගේ පයිනෝ මේ පයිනක තැනක කිසිම දීරතියන්නබෑ ක තමයි නියමාණතෙස භරි අපිට අපි ද අවශ්‍ය තැනක තියාගන්න පුළුවන් නං එතට අපි හික නිත්‍යභාවයක් පුරදු කරනවාන. අපි අවශ්‍යදයට පාලන කරන්න පුළුවන් කියලා නමුත් බැරිවෙනකොට බැරිවෙනකට තේරවා මේක තමයි නියම අනනිත්‍යය මේ මගේ කිලි හිතයින්ජෙරමට මේගගේ පාලනයක් නෑ පාලනයක් නැත හේ යන්න දීපන් කියලාන්න මේ භාරය බිමතියනවා ඒ බිමතීම සඳහා තාමයි ඔයි අවස්ථා දෙකතුනා එකට ගැලපි ලැවිල තේෙන ඒ සඳහා උනන්දුවක් උත්සාහයක් තවතාව ඇතිකරගන්නගේ ලපිකයෝ පාසා සා. සරණ ස්වාමීන් වහන්ස තෙරස්න් අපේ කාලය අවසන් වාර් ඊළඟ වාර්තාාව සොයින්හස ලබන සතය ඉදිරිපත් කරන්න ද එමන එහෙම කරුණේ හදිසියන් නැව ඇති නේ දේවවාතාවට එයිස් හරි එ අපි අවසන් කරමු රාජිකාට බාර්ධන වැඩසටහනය ඉතුරු කට තු කරගන්න තෙරුවන් සරණ ස්වාමන් වහන්ස බොහොම පින්නදත් බන්දුල මාම අපි ඉක්මට මේ පුුණ්ඥාන් මෝදරාව කරලා ా మ ంద వ ా మ හන්ස ත් న ం සා.